ගෞරණය ස්වාමීන් වහන්ස අද බිනර මස පසලොස්සක පෝදින කමටහන් සාකච්ඡාව සඳහා වැඩම වදාල ඔගවහන්සේව ගෞර සම්පලයුටර් දෙපා නැමද පිළිගනිමු ස්වාමින් වහන්ස අපිට දැනට ලිත ප්‍රශ්න විසිතුනක් ලැබිලා තියෙනවා කීප දෙනක් න්න අඒ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මම මුලින් චංකමීට ආරාධනා කරන ප්‍රශ්න ඉදිරිපත් කර. අවසරයි ස්වාමීන් වහන්සේ වාතාංක එක සක්මන් භාවනාව පය හැපීම නැති තැනකි ඉඳලා දැනීමක් හටගෙන නැතිවීමක් විදිට නිරීක්ෂණය කළ. බිඳින ස්වභාවයක් දෙදරන ස්වභාවයක්ද වැටෙහි හිස් ස්වභාවයකට යොමෝනා. දැනීම බොහොම ටිකයි. නොදැන හිස් ස්වභාවය සියුම් ප්‍රනීත වායුදාලාාවක් වගේ ඡායාවක් මෙ සුවල් ස්වභාවයකින් දැනුණක්. දැනීම හටගෙන නැතිවීමත් ලෙස. නො ඒ එකකයක් හෙස සිතීමේදී ජනිත සිතුවිලි නිසා හයක් මතුවීම දුටුවා. මෙලෙස්ත පය ලෙස දකිනවට වඩා දැනීම් කිසිවක් නැති තැනකින් හටගෙන නැතිවීම දකින එක පිරිච ස්වභාවයා ඇතුළ පැවතීමට හේතු වනාා. ශබ්ද රූපවලට හිතගියේ නෑහුඟක් වෙලාවට. ඇහෙන දකින දේවල් පිළිබඳ අභ්‍යන්තරවීම සීම් නිසා කන වගේම ඇසකත් හිත යොමුවන්න බව දුටුවා. ඒ වගේම ය. මේ හිස් ස්වභාවයටම යොමුවෙලා තිබුණා. එසේ විසීමකින් තොරව ගෙවන ශබ්ද රූපසිතු විලි දැනීම් බොහොමයක් තිබෙනවා. එවිට ඇතුළතින් නැති දැනීමක් හටගෙන නැති තැනකට යාම දක්කින්න පුළුවන්. බාහිරින් බැලුවොත් නන් පයක් කයක් හඳුනගන්න හැකි. මේ නැති තැන සීමාවක් කියන්න බැරිතරන් පැතිරිච්ච ස්භාවයක්. නිකං කය දියාරු වෙච්ච ගතියක්. පර්යංක භාවනාව. ඉඳගෙන නාසි කාක්‍රය වෙත හිතයොමු කළ හි සවකාශය දැනීමක් හටගෙන නැතිවීම දැක්කා. නැති තැනකින්මයි හටගැනීම තුමේ හි සවකාශය බොහුම සියුම් වායුධාරාවක් වගේ ප්‍රනීත ස්වභාවයක් තිබුණා. කයක් ඉතාම පිරිච්ච ගතියකින් පැවතුනා. දැනීම් නොමැති කාලසීමාව වැඩිබවක් තේරුණා කටුක වේදනාවක් හටගැනීමත් නැතිවී අර හි ස්වභාවය අත්දැකීමත් වරින්වල සිදුවනා. මේ දැනීම ගැන විමසීම කයත් පපුුවත් ඇතිවීමට හේතු වුණ. සිද්ධි සමූහයක් වෙනුවට ඒකකයක් ලෙස දිස්වීම මට රිද්ධන ගතියක් මතුවීම අර අභ්‍යන්තර විචාරය හේතුකරගෙන වනාා. බාහිර ශබ්ද අතර අර හිඩස්භාවය දැකීමද ඒකකයක් ලෙස දිස්වීමට දුටුවා. එවිට බාහිරින් බලන විට හිත කනට යොමුවීමත් සින්දවක් ඇසීම යැන ක්‍රියාවත් සිද වනා. ඒේ ත් අ්‍යන්තර කොටස් ලෙස දැනීම් විඳීම් දැන ගැනීම සුවදායි වුණා. එවිට ඒකාකාරය පැවැැත්මක් ඒකකයක්ත් තිබුණේ නෑ හිස් ප්‍රණීත ස්වභාවයක් නැවත මතු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමන් මහන්ස අවසන් ස්වාමීන් වහන්ස මාර්තාාව මේ හිස්භාාවේ පිළිබඳ වැඩි මනාපකින් අරුුණු මස්තවීම් පිබඳව ච්චරමනාපට නැතිගතිකින් ලිවිචි දයක නරකනෑ නමුත් ඒ හිස්භාාවට තියෙන මනාප භාාවේ දැනගෙන යනක හොදයි එතකොට්ට එදින වැඩවලදිත්හක්මනජත් මංහිතනවා මේ අදක් ගන්න පුළලාේ දැනට ඕක හරීම වාසි දායකයි ොඳට හිට ස්කලංක කරනවා හිස් භාාවයට ඒැ වශෙන් දැකීම විසහි වැඩි කැමැත්තක් මනපයයක් තින බවය පේ තියන්නේ ග දැනෙන අර හො ැයන ග පස. ්‍රවන වාර්ථාව ගෞරවනීය ස්මීන් වහන්ස සුපපුරුදු පරිදි කෝංක්‍රීට් දැමූ පාරදිගේ සක්මන ආරම්භ කලා දිගටම ඇවිද්දා. සක්මනෙහි යෙදන්න යදෙන සිත සතිමත් වුණා. සක්මන කෙරීගෙන යන අතරතුර විවිධ හඬවල් කනවැකුණා. ඒ හඬවල් ලැසුනා පමණයි. යටිපතුළට විවිධ ස්පර්ෂයන්ද දැනනවා. රළු බව සීතල බව මධ්‍යස්ත දැනින් ඒ අතර වුණා. වරින්මර සීතල සුළඟ වෙල දෙෙසින් හමා එනවා. සීතලත් යටපතුලට දැනන සීතලත් අතර වෙනසක් නැහැ මේ අතර තුර සක්මන කෙරී ගෙන ය බීම අම්ඹ කොළ වැටිලා සරසර ගාල කකුලේ වැදිලා විසිවෙනවා සමහර කොළ පයට පෑගෙනවා පොඩි වෙනවා දැනීම් සමුදායක් විවිධාකාරය සිත සතිමත් ඒ අතර කොරවක් එෙක් නොකඩවාම කෑ ගසනවා ඇසෙන්න්නේ වෙල දෙසින් ඒ ඇසුන බාධාවක් නැහැ සක්මන කෙරෙනවා මෙසේ කළ සත්ත මත් සක්මන පෑකට ආසන්න කාලයකදී අවසන් කලා. පර්යංක භාවනාව. ආසනෙටට්ටල්වී හොඳින් කයවෙත යොමු කල. සිතහය ටිකවෙලාවකදී හොඳින් තැන්පත් වනාා. ඒ දෙෙසම බලාගෙන සිටියා. මුළු කායම තැන්පත් කිසිවක් දැනෙන්නේ නැහැ. නොකඩවා ඒ දෙසම බලා සිටියා. අද දෙනද දැනහිසින් පහල දෙපයත් වැළමිටින් පහල දෙයක්ත් හිරිගතයෙන් යුතුනා. එය තද හිරිගතියක් නොවේ. ඉතා මත් සියුම් ස්වභාවයකින් යුක්තයි. හිරිගතයෙන් යුතු ඒ දෙපා දෙසම බලාගෙන සිටියා. ඒ හිරිගතය දැනනු පය පෙදෙසේ උපමාවකින් කියන්නත් අමාරුයි වගේ. ඒඋනත් ආසන්න වශයෙන් කිව්වොත් රත් වෙලා උතුරන්න්නට ආසන්න වතුර කේතලයකට යටයිඳලා ගිනි ජලභුගුලු පේලි රාශියක් උඩට එනවාවාගේ මතු පිටිට බුගුලු ස්ුභාවයෙන් නොකඩවා උඩට ගලාගෙන එනවා දුටවා. එය හැම රෝම කූපයක් ගානේවා වගේ උඩට ආවා. සමස්ත හිරිගතයක් ලෙස දැනෙන්න්නට මේ ස්වභාවය වෙන්නට ඇති. ටිකවේලාවකින් ඒ සිත නැතිව ගියා. එයින් අනතුරුව අධ්‍යක දෙෙස බලා සිටියා. ටිකවේලාවකින් ඇහැරුණම්. පැයක හමාරකට වැඩිකාලයක් ගතවී තිබුණා. සතිමත්ව ආසනෙන් නැගිට හැකිතාක් ඒ ආකාරයෙන්ම ඉන්නට වැයම් කලා. ගෞරවනය ස්වාමීන් වහන්ස මෙ තවදුරටත් කරගෙන යෑම සඳහා උබවහන්සේගේ කාරුණණික උපදෙස් ලබා දෙෙන සේක්පා. ඔබ වහන්සේට නිරෝගී සපයද නිවනය සැනසීමද ලැබේවා. සැමට අද එසේම වේවා. තෙරුවන් සරණයි. එයිස් භාව සම්බන්ධයන එච්චර විස්තරයක් පිළියන් කරන්න දෙන්නේ වාර්තාව දිග වැඩි කංශිප්තවෙයි මංහිතන ඉසරාට ඒක පිළිවඳව අවධානය භාවනා කරනට වාර්තාව. සංචිපත කරුණා හොන්ඩයි බ්‍යන ගා ප්‍රශ. තුංවන වාර්තාාව තෙරුවන් සරණයි ධාරවනිය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව දිනපතාම ලැබූ කහුණෝ පවතින නිසා වම දුණ ලෙස ගන්නා වූ අරමුණ පවතිනවා. නමුත් ඒ මත යොදා ගෙන තිබූ බර සැහැල්ලුය. ඒ නිසා අරමුණ ගේවී ගොසය. නැතිනම් ගිලිහි ගොස්ය ඇවිදීම යන ඉරියාව ගැන දැනීමක් පැවතුුණද වෙන්වෙන් වශයෙන් අදහසත් ප නොප්පවල් තින බව නිසා සැහැල්ලි ලෙස ගමනෙ යෙදෙනවා. සක්මන පවා නිරායාස වන්නේ මෙය නිරායාසව සිදුවන නිසාත් අරමුණ කර බැලූ නිසා, තොරතුරු එක්රැස්ස වුණු බවත්ය. එහිදී සිදුවන දේ සමඟ සිටියා නම් තොරතුරු කියා උලුප්පා දක්වන්නනට යමක් නැති බව වැටහුුණා. සිත දෙසට යොමු වුණ. සිතුවිලි පැන නගෙනවා නැති වෙනවා. ැන ගෙන සිතිවිල්ල සමඟ හාදකම් නොකරන්නේ නම් හා රාගදවේශ මෝහලෙස නම් නොකරනත් ගෙවී යනවා. එසේ වර්ගි කරණයක්ට මුසුවන්නේත් සිතවිලි මගිනිි. දැන් ඒ බව වැටහෙනවා. එසේ නොවී ගෙවී යන අවස්ථාවන් තියෙනවා. එහෙම වනොත් ඒවායේ දවනගතය අඩු බව දැනෙනවා. මේ අවස්ථාවන් දෙකෙන්ම පීඩාවක් දුකක් මනාප අමනාප ආදී වශයෙන් අදහස් පහළ නොවේ. දදුවිලි පැ නොගැනෙන වෙලාවට කයේ ස්ුභාවය වැටහේ. දැනුයා කියයා ඒ කෙරෙහි බැඳීම් නැහැ. සමහර වෙලාවට එහෙම දැන්න ස්ුභාවයකුත් නැතුව පවතිනවා. මතුවීම් ගෙවයාම් ගැනක් තුනිී අදහසක් වගේම එහෙම නොදැනම ස්වභාවයකුත් තියෙනවා. කොයි දේ සමඟත් ජීවක්වීමට හැකි බව තිිකටික තේරෙනවා. යමක් සමඟ ඇලීමක් ගැටීමක් සිදුවෝහොත් එය දරා වෙනස්කුට යාමට හැකියාව ක්‍රමයෙන් වැඩිවී. වැඩි බව වැටහෙනවා. සමහර වේලාවට දැනෙන්නේ කිසිවක් මත මම නොරැදි ඉන්න බවත්ය. ඒවත් පන් මූහොත යැයි හඳුනවා නම් ඒ තුළ ඉන්නවා. අ අද අත් දැකීමයි. ඔබ වහන්සේට ඇතුර සියලු දෙනාට පින් සිදුුව නිවනින් සැනසේවාස ඇයි මේකත් අර පළවෙනි වර්තා දෙක වගේ හොඳට වැඩේ යනවා මේකෙත්තිය නවා වත්තාවර දිග වැඩිගතිය හැත්ත. ංචිප් කරන්න පුුවන්ගත්තිය එච්චරයි මට කියන තියෙනෙ අනිටික හොඳට යනවා දිගයට ද්දාවෙන් වැඩි කරගෙන යන්ඩ කිය කියන්න හතරවන වාර්කාාව අවස්තරයි ස්වාමීන් වහන්ස සතමත් සක්මනින් පසු පර්යාංක ගත උනෙමේ. ඉඳගෙන සිටින ශෛීරයේ දෙෙස බලා ශරීරයේ සැහැල්ලු බවදුටවෙමි. උස්මැරැල්ල දෙස අවධානය යොමු කළ අතර ශරීරයට ඇතුල්ලනු ආශ්වාසුභාතයෙන් නාසකාග්‍රහහි වැදී පිටවන ප්‍රශ්වාසවාතෙන් උණුසුම් බව බලා සිටියමි. වට පිටාවේ ශබ්ද ඇසුනත් ඒවා බාධාවක් නොවීය. යාන්තමට මොනවාදූ පෙනුනත් උස්මැරැල්ල දෙසම අවධානය යොමු කරන ලදී. දකුණ කම් ලෙහිමක්ු. ලුවෙකුත් දගලනවාසේ දැනනු අතරෝ බවහන්සේ දුන් අවවාදමිනිහිෙකොට ඉතාමත් ආයාසයක් ධනමින් ඒ දෙසම බලා සිටියමි. තිකෙන් ටික වැඩි වූ ඒ දැනින් මූල පිච්චිගෙන යනවාසේ දැනන්නට විය. හිතට ශක්තිය ගෙන ඒ දෙස භේක්ෂාවෙන් බලා සිටියමි. ඇතැම්විට තද රස්නය තුළ සීතලක් ද අත්තිෙන්දිෙමි ශරීරය ගල් ගැසී ඇති බවක් දැනනිි. ශරීර අවායාව ගැන වැටහීමක් නැත. සොයාගත නොහැකි තරම් හුස්මැල්ල ඉතා අඩු මට්ටමක තිබුණි. පය එකකුත් විනාඩි විශසක කාලයක් තුළර් මෙවැනි අවස්ථා තුනක් අක්තිෙන් දෙමි. මුල් අවස්ථා දෙකෙහිමෙන් අවසන් අවස්ථාවේදීද ඒ දැනීම් අපහසු නොවීය. ගරු ස්වාමින් වහන්ස මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුත්තේ හුස්මරැල්ල දෙසද නැතහොත් මෙම දැනීම දෙසද යන්න වටහා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ශරේරයේ දකුණුවාංශය ඉතා බරින් වැඩි බවත්, පොලවට එ ඒ ඉතා හඳින් දැනෙන බවත් අත්වන් දෙමි. ඔබ වහන්සේට නිදුක් මීරෝගී බවත් මේ අත්මයේදීම උතුම් නිවනය සැනසීමත් ප්‍රාර්ථනා කරමි සංවිදායක මඩුල්ලටත් නිදුක් මීරෝගී බවත් තෙරුවන් සරණක් පතමි. එ පමණැ ස්මෙන්න් වහන්සේ පිටාර්ුණනුට ග්‍යාම ටත කල කොල වෙන්නත්තං පිටානුුවොට ගාර මත්ය ලොත් තුරු සැකනන් විචු කිච්චා වෙන්න වනං ඒක නැතිකර ගැනීම සඳාපි මූල කර්මත්තාන්ඩේනවා. ශි මුරගර මත ආටකමන්නනෑ ඇයි කල කොල නැත්තං සැකයක් නැත්තං පිට ගියත් සතිය තියෙනවා දෙනද කියනක බලන්න හොඳ අවස්ථාවක් කරගඩ එතකොට සතියේ හොඳ විවිධහංගීකරනයක් දැගන්න පුලාාමේ. අපි යනවා ඒගායකට. පස්වන වාර්තාව ගර්තර ස්වාමන් වහන්ස වසර තුොන හමාරක පමණ කාලයක සිත ොකස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සති පුහුණුවේ යෙදන අයෙත්මි සක්මන පතුලේ මුලසිට අගදක්වා ඒ ස්ථානයේ ඇතිව නැතිවන් තෙරෙපීම්. ඒවාගේම තද බව සීතල බව තවද පතුලේ සිට හිස දක්වා දුවයාන විද්‍යුත් දහරාවැනි දැනී ආදයට සිත තබාගෙන සිටියමි. ඒවායේ අඩු වැඩිවීම නොදැනීයාම අවධානය එකකින් අනෙකට තවත් විටක සිතිවිලි කෑලිවලටත්මාරුවීම ආදිය නිරීක්ෂණය කළෙමින්. සක්මනයේ කාලය පෑකි.තර්යංකය. ලන්කට වාඩි වූ සැනින්ම සිත ඉතා වේගෙන් කය ඇතුළට කිදාා බසිනවක් මෙ දැනිනි. එය හරියට වේගෙන් යන විදිලි සෝපානයක්කින් කය ඇතුලට ගියාවාගේ දැනිනි. විනාඩි කීපයකින් පසුව සිතක්කයක් ඉතාම සංසුම් වනි. ආශ්වාශ ප්‍රශ්කාශය ගෙවී ගොස් තිබුණි එසේ මද ආලෝකයකෙන් යුතු විර්වේකී ස්ථානයේ සතිමක්ත සිටියමින්. විනාඩි පහළවකට පමණ පසුව ආලෝකමත් බවක් ටිකෙන්ටික වැඩිුුණි සතියට මුල් තැන දිය යුතු කියා සිහිවනි. ඒ අනුව ආලෝකය හරහායමින් මූලකර්ම අස්ථානය වෙත අවධානය යොමු කරගෙන සිටියමි. එවිට ආශ්වාශ ප්‍රාශ්වාස ගෙවී ගොස් තිබිනිි. ඉතා සියුම් විද්‍යුප දහරාවක් සිරුර පුරහම ක්‍රියාත්මක වන බව දැනමින්. මුළු අවකාශයේම ආලෝකමත් බව පැතිරමින් ආලෝකය එන්න එන්නම වැඩිවිය. හොඳති ඉරපායා ඇති වේලාවක් මෙන්ය. ඒ සමකම මුහුණේ ඉදිරි පස රශනය දැනිමි. එම රස්නයක් ටිකෙන්ටික වැඩිවිනි. මම එරලඟ ඉන්නවාවාගේ මේ දැනීම ම කිය සිතන. විනාඩි තියක පමණ කාලයකට පසුව වම් ඇැසිල් වම් පසින් සීතලක් දැන්නේ. එම සීතල ටිකෙන් ටික මුහුණේ මැදක් හරියට එනකම් ඇවිත් මතරවිය. සීතල පැවතුන වම් පැත්තේ කරුවල දකුණු පැත්තේ පෙරමෙන් තද ආලෝකය සහරස්නයක් පැවතිනින්. මෙම තත්වය තබක් විනාඩි තියකට පසෝ පර්යංකය අවසන් වන තුරුම පැවතිනි. ඒ සියල්ල හර හා සතිමක්ක සිදුවනදය නිරීක්‍ෂණය කළම. අවසානයේදී සීතල සහ අඳුරු මූනේ දකුම පැත්ත පසුකරගෙන ගමන් කර නවතත් මුලදීමෙන් මද ආලෝකය පමණක් ඇති විවේකී තත්වය ටිකවේලාවක් සිට පර්යන්කය අවසන් විය. පර්යංකය අවසන් වූ පසුව මුළු දවස පුරාවටත් සිරුරේ ක්‍රියාත්මක වන වන සියුම්මිතයුත් දහරාව වැනි දැනීම් පැවතිනිි. වෙනදාට වඩා කය විවේකී බාවකින් යුක්ත බව පෙනේ. මහන්සයක් නිදිමතක් නොදැනේ. මෙම අත්දැකීමට මුහුණදුන් ආකාරය වරදක් ඇතුත් පෙන්වා දෙනමෙන් ස්වාමින්න් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරවන් සරණයි. අවසංසාමන් වහන්ස. හ මේ පරිියංකයේදී තක්මනේදී එතින්දැ වැඩවිදි මේ පේන වෙනස්වීම දෙම නැත්තා විපරිනාමයට හිත හුරුණොත් ආයති වහසකෙන්නෑ අයිතින් ගැටුවක්කෙනෑ. අප අර වෙන වෙන දේට ඊස කම්පගරගන්න ගෙරතම ගැටු ැටතිිර තියඒට හොඳ බානහොට කෙල්ල තිනට රච්චනයත් හොඳද ලීවිල තියන හිතත් මට පන්නේ හැදිල තියෙනවා එනිසා මේ එහෙම කෙනෙකුට ඉදිදා ජීවිතය මොනවතනකින්වත් ආතතියක් බරක්කම්පනයක් එන්නේ මක දේතුවම වෙනස්සනක තමයි තියෙන්නේ එක දැකීව පමණක්ම ප්‍රමාණවත්ඇජ විීවැඩී ලියන්ට ඉගෙන ගණ්ඩුන් මේ ගනත් මේ රතින කමේ හද ඉ කරගන කියපය ග ප්‍රශ්‍රේශවාන්ස ඉල්ළංඟ ප්‍ර්ට පහහා මට තම ඉදිරිපත් කණ තියෙන්නේ ප්‍රශ්නංක හය ගෞරණය ස්මීන් වහන්ස. සතිමත් සක්මන පාදය ඔසවන විට පාදය ඔසවන බවත් පාදේ ගෙනයන විට ගෙනයන බවත් පාදය තබනවිට තබන බවත් එමෙන්ම පාදේ බිම තබනවිට කොළවේ තදගතිය සහ පාදය තදගත්තියට ස්පර්ශවීමේදී දැනෙන දැනීමට සිහිය තබමින් සක් පන් කරන්නේෙමි ෙද සිවිලි කිවක් නපැමිණේ. හස්ම ගන්නේද විටින් විට බැලුවවිට හුස්ම නතරවී ඇත. ඉන් පසු පර්යන්කේට වාඩි වූ සැනින් ඉතා එක්මනින් හුස්ම නතරවී කය බිදකුදු නොසෙල්බී, වහන් ඇතුළ ඉද ගැසවාසේ කිසිදු සිතිවිල්ලක් නපැමිණෙමින් ඔහේ බලා සිින්නේෙමික්. මේ කා කාලයෙක් සිට පුරුදු කර සිටියත්. ඉන් නිදියට යාමට කුමක් අරමුණු කරගැන සිටිය යුතුදයන්න සඳහා බවහන්සේකෙන් උපදෙස්පතමි නිස්සරණවනයට බැඳී සති දෙකක්. ඔබහන් සේකගේ ධර්මදේශනා ශ්‍රවණය කොට සතිය පිහිටීම මේ සති දෙකයි කරගැෙනගේ අතර අත්දකම් අනුව කෙලෙස් මතුවීම ඉතාම අඩු වූ පවමූ අතරශීලය තව තවත් ඔපමට්ටම් වනු පෙනින. එනම් සම්මාවාචාය සිල්පද හතරක් ක්‍රැක ගැනීමට හැකිවිය වෙනදා. එම සිල්පද රැකගැනීමට උත්සාහ කළත් පලුදදු ඇතිවිය. සිහයේ බල මහිමේ සිදිරිටම සාක්ෂි දරයි. ඔබවහන්සේගේ විශේෂයෙන් සිහ පැවැත්වීම පිළිබඳහ අනිෙකුත් ධර්මදේශනාවලට සවන්දීමට හැකිවීම මා ජීවිතය ලද ඉහළම භාග්‍ය වේ. ගෞරණය ස්වාමින්න් වහන්සිට සංගදායක මන්ලේට තප්‍රමාණ කුසල් වේවා. අවසන්. මේගේ කෙනෙකුට අරමුණ තමයි අකුස ලෙබෙන්. අරුණත් තියීමට අකුස ලැත්තිේ නවා. අරුුණ නැතුව යන්න පුළුවන්න එනම් භහනා විතින් භහනා විදිරයට යනවා. මොන අරුණත් තිබත් අකුස ලැක්කෙල හිතන්ද. මොකක්ද ස්ත හටයාගන්නන අරුණ කියලාහන්න මොක්ද ඉතරජගන්නන අක්කුස ේෙ හන් ගේ හිතාග මොනම අරබුණනක්කත් ඕන්නේ අරබුණු වෙනස්වීම දකින්න ඕකතමයි අරබුණ. ජේංශා ඉන් ඉදිරියට නෑ. මොනම එල්ලයක්ක්කත් මනම අරමුණක්කත් උපේ උපාදාන අභිනිවේත අනුසය මොකක්කත්ම නැතුව යන්න බලන්ඩ ජීතය බොහෝප මුරුද්දු සර්ල ගමනක්යර. අරබුණ තමයි මෙත කලමමාරුක අයින්කර දී අුණටත් ත අරුණු හැ නැතුව. අරමුණන් නැතුව යන්නරින් බොහෝ දෙපාාවන ඔරුවක් වගේ සරුන්ග නූල කල්ලගේ සරුඟ දැක් වගේ ජීවිතයට යන්නදන්ට කිය කියයන්ද. ප්‍රශ්නාංක හත ගෞරනය සාමීන් වහන්ස පරයංක භාවනාව පහසුවෙන් වාඩි වී කයට සිත යොමු කළෙමි ශරීරයේ ඉහළ පහලෑම දැනුණි නාසේ කෙළවරට සිත ගත්තෙමි ආශවාසය සියම්ම දැනුනි පශ්වාසය නොදැනුණනි මෙන්හි නොකර බලා සිටිමි හුස්මරැල්ල නැතිවීම දෙස බලා සිටිමි ඉන් පසු අරමුණක් නොමැතිව බලා සිටිමි. බාහිර ශබ්ද ඇසෙයි. ඒයට සිත නොයයි. බාධාවක් ලෙස නොදනේ. සිතිවිලි පැමිණේ. කිසිම සම්බන්ධයක් නැති නාදුරන පුද්ගලවිකේ කතා ඇසයි. මනෝවිකාර ලෙස සිතා නැවත අරමුණක් නැති පර්සබිීමේ සිත තබ්බමි. ෂනිකව දන්නා පුද්ගලියෙක් සිතටයි. ඒ හරහා අතීත සිද්ධියකට සිතයයි. නැවතත් තරමුණක් නැති පසබීමට සිතෙයි. සිතිවිලි බාධාවක් ලෙස නොදනේ. ක්‍රමයෙන් වේදනාව මතුවෙේ. එය දරාගත හැකි වේදනාවක් අතර. ඒයට සිතගෙන නොයමි. ක්‍රමයෙන් වේදනාව දරාගත නොහැක් තත්වයටඒයි. වේදනාව දෙස බලා සිටිමි ඒය ඉතා දැඩිබව දැනෙනු විට මූලි කාරමුණට සිත ගෙනයාමි. තවට්ටික වේලාවක් වේදනාව සමඟ ගත කරමි. දරාගැනීමට නොහැකි විට ශරීරය තරමක් ඔොසවා අකුලට බර අඩු කළෙමි. වේදනාව වඩුවන දෙසල් බලාසිටිමි. නැවත වේදන වඩුවූ විට අරමුණක් නැතිව බලාසිටිමි. වේදනාව දරාගැනීමට නොහැකි තැන භාවනාව නතර කරමි. ගෞරනය සාමීන් වහන්සේ භාවනාව තවදුරටත් කරකනයාමට ඔක දෙෙස් පතමි ඔබවහන්සේට නිරෝගසුව පතමි. මේක තරමුණක් නැති බව හතර පොල විතර සඳහන් කරතියනවා ඉ ඒක අගේ කරන බවකුත් පේන තියනවා ඉස්සල රච ලිපික්කනට වඩා පුති නිසාම සරෝච්ජන් වහන්සේ දේශනා කරන්නේ සනාරම්මනය පනාරම්මණ භික්ක්‍යවේ උපද්ජති පාපකා කුසලා දම්මා නව අනාරම්මණ අපදිනතා අරමු කෙස් ුපදින්නේ අරුණක් ඇතු. අරමුණක් නෑ ගැන කෙලෙස් නෑ තස්මින්ගේ ආරම්මණය පහිනේ ත අකු සලම් පජාතියේ මතුවෙන අරමුණ ප්‍රහාණය වෙන දැක්කන අගුසල ගිය. පිටනිසා පුළුවන්තරම් පවිදියට බලන්ඩ ධර්මයෙන් එනේ දේට එළඹෙලා වාසය කරන්න අහවල්ද අරමුණ කරනවා සැලසුන් කරන කිව්වොත් පස්්චත්තා පේරෝ. නිසා අනාරම්මන අනිමිත්ත අධිස්්ාන නැති එක අපිටේනිගවල්මත් ජීවිතයක් වගේ නම සරුවච නාන්සේ දේශනා ගන්නු ගෝ කියහිට භාවනා කරට පස්සේ කිසිම අරමුණක් නැතු ඉන්න පුළුවන් ඒකෙනාට විතරක් මේ භවයෙන් ගැලිවිලා යන්න පුළුවන් හරමුණත් තීරෙන නම් භවය තම. එනිසා අනාරම්මණ ගතිය තවදුරටත් පැඩිවෙන විදියට සම්මා ආජීව සකස්කර ගණ්ඩ කියලා කියන්න. ප්‍රශ්නංකාට තෙරුවන් සැරණයි ගෞරණයසාමන් වහන්ස අද දින පරයංක භාවනාව. අසනේමත්ත හිදවා ඇති කයිදෙස බලා සිටියා. පිරිමිඩේක හැඩේගත් කය කොට්ටට බරවී ඇත. පාදය තබා ඇති පාද තබා ඇති ආකාරයට පාදේවඩ පාදේ උ්ඩුපතුල් පොළොුවට තදවී ඇත. හි සීත තදින් දෙපාවලට දැනුණි කයිදෙස බලා සිටියමි. කයරත්වී හිසේසිට පහලට දහඩිය ගලන්නට විය. ඒම හොතේ යම්යම් ධාතකොටස්හඳුනාගතිමි. මූලික කර්මස්ථානය අරමුණු විය. ආස්වාසය. රම නොවුවත් ප්‍රස්වාසය සීතරට කෙටිවූ සුලං පොදක් ලෙස දකුණු නාස්කුහරේෙන් පිටට යන බව දැනනාා. සතිමත්ත බලා සිටියා. කයේ උඩු කොටස ඉතාස් සැහැල්ලුයි. බිමට බරවූ දෙපාවලින් වේදනාවක් දැනුනාා. බලා සිටියා, වේදනාව දෙපාදිගේ ගලා යන බවත් දැනනාා. වේදනා වනත් එයින් මිදීමට සිතක් පහල වනේ නෑ. සතිමත්ත බලා සිටියා. පෙනෙන පෙන සැම. ැනම හිස් කිසිම දෙයක් නැහැ නමුත් ආලෝක මත්වී තිබුණා. තෞදුරටත් බලා සිටියා ඉස්කබලක් දර්ශනය වුණ එහි ඇස් පිහිටි වලවල් තදින් දර්ශනය වුණ කය ඒ මේ ඇත වැනෙන්න්නට වුණා සතිමත් බව දැනෙනවා. දැන් ආශ්වාස ප්‍රශ්වාසය දැනෙනවා. එය පැහැදිලි ඒ අනුව පින්බීම් හැකිලීම ප්‍රකට වුණ සිත යම්යම් සිතිවිලි වලටත් යනවා. මොහොතකින් නැවත ආශවාස ප්‍රශ්වාසයට එනවා. හැෞදුරට සතිමත්්‍යමින් බලා සිටියා. සිම දෙයක චායාමාත්‍රයක්වත් නැහැ. මෙලෙස පෑක හමාරක් සර්තිමත් වනා අවවාද ලැබේවා ඔබ වහන්සේ නිදුක් නිරෝග ගිවේවා උතුම් නිවණින් සැනසේවා. මේකෙත් තරමනකත්න බලනගතියත්තියනවා ඕගෙති මුල දෙමුලු දෙතින පහුවට බලන කෙකුත් නෑට.වෙෙ ෙනවා වන්න පුලුවන් බල වැැලීමක් නෑ. පට එ ගහාම නිකහරියට මේ මූදයින්ටගිල්ල තියෙනදවල්දියා බලබල ඉන්නවගේ අපි කරුණනෙවෙයි. දන්නත් න්ඩි සල්ල එතකට ඔයි ජීවිත කලා යන්න පටන්ගත්. ඉතින්සා ස්්‍ර රට යන්ඩ බලන්ඩ ඕනක මොකුත් නැෑ. පේනදී මේ මයිච්චල වාර්තා කරන්න පුළා එතකොට කිසිම තනා කුසලයක් වෙන්න. එනිසා ඔය තත්ත්වම තව ජියුණු කරන්න තවදුරටත් වනාක්කත් බලන්ඩ ඇන්නෙප. පනද පීනදී වශය වාර්තා කරද කියලා යනවා ඊීගාපරිය මේ ප්‍රශයටට. නංක නමේ අවසරයි ගරුසාහමන් වහන්සේ සක්මන් භාවනාව. ඒ වට ඇති සිමෙන්ති වේදිකාව මත අ අඩි විස්සක පමණ කොටසක අංගලක් පමණ උසට වැලි අතුරා පිළියල්ල කරගත් සක්මන් මලුවේ එතුන් වරක් යුසුලුව එහ මෙහා සක්මන් කර පසුව ඔස වනවා තබනවා වශයෙන් සක්මන් කළෙමි පාදවල වැලි පාදවලට වැලි වල සහර තැන්වලදි සීවිතල බවත් සහර තැන්වලදි උුසුම් බවත් දැනු හ තැන්වලද ලිතුළල පය ගලන වත් සහර් තැන්වලදී වැලිවල තද බවත් දැනුනිි. එක් පාදයක් විළම්ඹ මැදකොටස ඇංගිලි කොටස වශය නොවනවාත් පාගේම අනිත් පාදේ විළුම්බ මැදකොටස ඇඟලි වෙත ශරීරයේ බර යොමුවන බව දැනනිි. ඔසවන පාදේ මහම්පට ඇංගිල්ලට යම් පීඩනයක් ඇතිවී ශරීරයේ මුළුබර අනික් පාදයට යොමී නැවත ිම තබන පාදේ විළුම්ඹ පොළොවමතර ස්පර්ශනවා සමඟ එම පාදය ක්‍රමයෙන් ශරීරයේ බර යොමුවන බව දැනුනිි. සිතවරින්වර වෙනත් අරමුණුවලට හා අවට නිවෙස්සලා අයගේ කතා බස්වල්ට යොමී නැවත පාදය පතුළ වෙතමා අරමුණු විය. සක්මනේ පතේ කෙළවලට පැමිණි පසු නවතින බවත් හැරෙන බවත් සිහිපත් කලාාතර තත්පර කිහිපයකට කණුවෙන් කෙලිින්ව සිටගෙන න බවද සිහිපත් කළමි. සහා අවස්ථාවල සම්බර්තාවේ නැතිවී වැටෙන්නට යනාකාරයක් දැනුණි. පසුව නිදිමත ස්වභාවයක් පැමිණියද ක්‍රමයෙන් නිදිමත පහවිය පිටු පස්සට කරගන සිටින දෑත් ක්‍රමයෙන් බරව දැනනු අතර දෑතෙහි ඇති ඇගිලි වෙන්වෙන්ව නොදැනී එක්කුලියක් ලෙස බරට දැනුුණි. සක්මන ක්‍රමයෙන් පහසු වූ බවක් දැනුණි. නියමිත කාලයේ නොදැනීම අවසන් විය පර්යංක භාවනාව. ලමුව පුටුුවේ වාඩිී සිටින ආකාරය ගැන සිතියමු කර පසුව උදර පප්‍රදේශය සහ පපුපදෙස් පිින්බීම් හැලීමවෙ අවධානය යොමු කළමින්. තිකවේලාවක් ශරීරයේ තදස්භාවකින් යුක්තවිය පාද හෝ අතේ ඇගලි පිළිබඳ දැනීමක් නැතිවිය. කන් නගුල් වැටි ගල්වී ගිය ආකාරයක් දැනුණි අතපය සොලවා බලන්නට සිතු නොද එසේ සිටීමට නොහැකිවිය පරිින්වර පිම්බිීම් හැකිලීම දැනුනි. සිිකවේලාක් කොඩා දීප්තිමත් එලියක් වරින්වර ඇතිවමින් නැතිවිය. එක්වරම බෙල්ල ඉදිරියට කඩාය වැටි ඇති බව දැනුණි. මෙ මෙ අතර සීරු වෙන් බෙල්ල කෙලින් කළමින්. වරෙන් වර ඉින්දෙන් නවදිවූ ලෙස ෙල්ල කඩාය වැටි ඇති දැනී සීරුවෙන් කෙලින්වියල්. සිතර කිසිම සිතිවිල්ලා. නැතිව මානින්දක සිතන බවත් වරින් වර ගැස්සමින් නාදී තිම්බී මැකිලීමට සිමිත යොමුකරන බවත් දැනු. දෙ ලබාදන රුවාමන් වහන්සේ ලට අනුග්‍රහය දක්වන පිරිසටත් සියලුස් කටදු සාර්ථක එමට පින් අනමෝදන් කරන. ඔයගේ ඇත්තුල නද ඉන්නකොටත් තේරුම්ගන්න පුළුවන් දැම්ම ඉන්නේ මොකත් නැති තැනක එදෝටකට නිින්දක් චනබෑ. ඉන් සාමාන්‍යයෙන් වේවාරයයේ අපි කියන්නේ නින්දට අවධන්න පුළුවන් කියලා.මත් භහනකරන්න යෝගාවිච්චරය ඉන්න එතැදවා. ඔක්කොම අතර වෙලා බැලූම් පරි පරිශරය ැලූ බැලමට ියෝපේ නිදි මතස්වරූපයක් නත් ඇතුලේ ඒ බව දන්නවා සමහර වෙලාවට ඉරියව් වැැක්කෙනවා සමහලාට ඉරියව්ව රිජ්ජු වෙනවා ඒ වනාට මේ ඒක එච්ච රාදාලභාවයක් නෑ නින්දට අවධ වෙනයකෙන් තමයි අපි කෞද්ද කියලා තේරුම් ඇැරන්න අධ්‍යහාත්මයට ධර්මයට යන්නේ. අවදිීන් ඉන්න වෙලා හෝ තදනින්දඉන්න දෙකේම නිවනන අඩගේ නින්දක වගේ ඉදගන එකට අවධවෙන්න්න පුළුවන් තනත් තියෙන න ඔන්න අධ්‍යහත්මට යන්න පුළුවන් ඇතේවගේ සන්ධස්ථානක තමයි ඉද ලියල තියෙන දිගටම යන්ඩ නිජම අපේක්ෂා කරන්න නිතිමතට අවධවිමීගෙන අදහතින් තක්ම නේදී පරිියන්කේ දෙකේ ජ භාරනා කරගන අන්්ඩ කිය කියන්න. දහවෙන් ප්‍රශ්නය පින්වත් ස්වාමෙන්න් වහන්ස. අම සක්මන් බානා වැඩඩීම අධිනිකෙක් වෙමී. පසුගේ සතියේ වහන්සේගේ වැඩසහන් වල සම්බන්ධ වී සක්මණ් භාවනා වැඩීමට පටන් ගත්තෙමි. මීට කලින් විනාඩි පහළවක් විස්සක් එකදිකට සක්පන් කර තිබනත් පළමුහරට පැෑක්කාලයක් සක්මන හේදුනේ අදයි. මේමාගේ පළමු ආර්ථාවයි. මුලින්ම තරමක් වේගෙන් සක්මණ් කළ අතර පසුව සෙමින් වේගේ අඩුවිය. යටිපත්තුල පොවේ ස්පර්ශ වන අුරු දැෙන්නට පටන් ගත්තා මුලින් යටුපතුල පොල්ොවෙේ ස්පර්ශවනිට අතදගතයක් දැනනත් ටික වේලාවක්ට පසු කුෂණ එකක්. දැනෙන්නට විය. වරින්වර සිත එක් එෙක් සිතිවිලිවලට ගමන් කරන්නට පටන් ගැනනිි. ටික වේලාවකින් එය හඳුනාගෙන නැවතත් සිත සක්මාන් කිරීමට යොදාගත්තා. අධික නිදිමතක් වරින්වර දැන්නට පටන් ගත්තා. ඒ බේලාවේදී හිත් සිතාමතා වේගේ ටිකක් වැඩි කලා. පසුව නැවතත් සුපුරුතු වේගේට පැමිණිය හා. නිදිමත පැමින්න විට එය මඟ හරගන්නා අයුරු පහදා දෙනසෙක්වා ඔබහන්සේට සංගදායක මන්ලේටත් තෙරුවන් සරණයි. ඉස්සල්ල වාර්ටාව තිබුණක් කනා තමන්ම සක්මනක් කදාන වැඩිටික් දාගන එක අහනකොඩත් සන්තෝසයි. මිනි පස්සේ ලංකා ්‍යාදන හැම ගෙදරකම සක්මනක්ක් පහදනව දකිනවාන හැම පිටිුවෙනකම හැම පන්තලකම හැම භහවනනාමධ්‍යත්ථානයකම එෙන අයිති සිරි වුදදු ෙටි වැඩිය තමයි ඒවගේ මේ වාතාව ද හක් නිතිවන් ාව ටමරත තිී දැකන යනොට නිප දැතුගේ මේඩියපක්කනටත් ඒක තමයි කියන්න. ම ඒවා කියලා බලාපරොත්තේ යන්න්න එකට නිතිමත ඒ ආහුන් හොද මේ අතමයි මම් බලාන් හිටී කියලා එතකට ඒඕක ඒහ පැත්ත නිජමත එඒහ පැත්ත පුදුම අධ භාවත්වය. ඇති ඒකට යන්න හම්වෙන්න නිජමතට බයවුනොත් හෝ නිජමත්තට බිල්ියන් හෙෝ්ස් නිජමත විනිවිදන්ට දැනගන්ඩ ඒක සන්ඳ ලොකු සවාමින්න්නාතේ නිතරමත්ක්කෙන නිජමතඒවන නිජමත එඒවා කියලා පක්ෂාවන් ගන්නඩ එතුකට නිජමත් අතේ අර්තට නවා වශී කරගන්න පුළුවන්. කියහ පැත්ත ලොකු අවධ අත්තියනවා කිය අප යනවා එකකා ප්‍රස අප සරයි ස්සාමින් වහන්ස වාර්තාන් කෙක්නලහා අවසරයි ගෞරෝනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව තියවර පහළවක පමණ ටයිල් පලව මල්ත සක්මන් කළෙමි පාද දෙකෙහි පතුව දෙස මාර්ුවයෙන් මාරුවට සිත්ත අ යොමු කලෙමි දකුණු පාර්ද්‍ය වසනවා ගෙන් ියනවා තබනවා ලෙස බලා මලින් විල්ලිම්ග ප්‍රදේශ පිළිවෙලින් යටි පත්තුළේ මැද්ද බීමවදින ප්‍රදේශයක් ඉන් පසුව ඉදිරි ප්‍රදේශයක් බිමවදිනවා දැනුණි යටි පතුලට ටයිල් පොළවේ සිනිද බව දැනුනි ඉන් පසුව අන්කක්වලේ පත්තුලට සිතයි යොමු කළෙමි එය විළඹ ප්‍රදේශයෙන් පොළවේ නිස්සී තිබිණි ඉතිරි කොට සෝසවදදී ඉතිරිි පස ඇංග්‍රරිවලට පිටි පස බියීම වදිින කොටසිහි පීඩනය වැඩි වෙනවා දැනුනිි අවට පරිල්සරය නැසනු වාහන ශබ්දවලට කිත ගිය බව දැනගත්තෙමි ඉදිලි සතියේ කිරීමට ඇති රාජකාරයක්ර්ද සිියට ආවා. ඒ බව දැනගෙන අපස පතුළට සිත ගෙනනිච්සාා. එවිට වම්පත්තුලේ විළම්භ බිමින් නහලට එසරිය තිබුණා. එක දිගට පියවර තුන්සිය හැත්ත එකක් සිහිය පැවැත්තුවා. ඉන් පස්සු සිහිය යොත දේවාල්වලට ගියාත් නැවත පියවට පන්සිකයක් දක්වාම ගණන් කලා. ඉන් පසුවත් තවදුරටත් සක්මන් කලා. පල්යංක භාවනාව මෙත්‍යයක් මත අල්ද පල්යංකෙන් වාඩි උනෙමි මුලින්ම ඉතිපිසෝපාට ඒක්වාාක් කියවමි සියලු සත්තිෙන් සුවපත්තේවා කියා සිත්තා නාසිකකාග්‍රේ් සිත අමු කළින් දකුණු නාසිකාාවේ හුස්මලැල්ලද වදිනවා දැන්න්නුුණි එහි සිස්ස ලසක් දැනුනිි වාමු කක්කුලෙහි දැනහිසිෙන් පහළ වේදනාවක් දැනුනි එම ප්‍රදේශය හිරී වැටයගෙන යන දැන්ුුණ. පසුවම ප්‍රදේශය නොදැනීම කියා නැවත හොස්ම දෙසට සිත ගෙනෙද්දී ආශ්වාස වෙමින් තිබුණා. එක දිගට අටක් දක්වා ගණන් කරමින් නවත නැවත කලා ගඩු ස්වාමීන් වහන්සේ ඇතුළ සම්විධාන කරන සියලු දෙනාට ප්‍රාථනාබෝධියකින් චතුරාලු සත්‍ය අබෝධ වේවා අවබෝධය ඉක්මණින් ලබේවා. මේකදී හක්මි පරියන්ගේ දෙකේම ගණනා ක්‍රමය. සි පාවිච් කල යෙනවා ති වැඩ කරනවා න ආය ගනන් කරන්න ඔන්න ගනන් කරන්න ඕන ගනන්කිරීම හරිියන් නැති ඉතිවිලි බහුල වෙලාට විට මේ උපක්‍රමේ ළඟ තියාගන්ඩ ඊට පස්සේ හිතට සාමානිකමට ධත්තුමත් වෙන්ඩාරන්ඩ පරිියංකෙත් එකේ සිට අඩ දක්වා කරන්නේ හිතිවිලි බහුල අවස්ථාව තමයි ඒක තියාගෙන හිට උපක්‍රමේ නව ැම්බෙලා ේෙ කරන්න න්ඩ ප කොට අරු ර න්න ක් ැතිේ. කීකර ගැනීම සඳදායි පාච්ච කක පස්සෙ කනන් කිටීමෙන් තොරව කරන්න පුළුවන් ගතිය තමයි දඩු වැට අල්ල ගන්න නැතුව බා ඇවිදින්ඩිකන ගන්නවා. සඩු වැට තිබ්බෝ හොර වෙනවා. නිසා තෙ තල්ලකඩාගන්න වෙලාේද වැටකුත් ගහනවා එල්ලෙන දඩු වැඩකුත් හහියිකන ඊට පැස විදින්න පුල ුනට පැස්ති දඩුවට ගලාන්න මයිතර ද දඩුවර ගවට වෙලා හොඳයි කියර දිගට කරගෙන අන්ඩ කියලා කියන්න. වාර්තාංක දලහා. අලුත් කෙනෙක් වමත් දකුණ පය එසවීම මුළු කකුලම බිම පතිතවීම සීතලට දැනුනාා. ප්‍රශ්වාසය පමණක් ලාවට දැනුනා. වම්නාස් පුඩුවෙන් ලාවට පිටවීම දැනුනාා සිත විසරීම සිදුවනවා. තෙල්ුවන් සැරණයි අවසා නික්ශාමීන් වහන්සේ. ඔ ඒ විටයට වම දකුණ කීයක් සතතිය පත්තන්න පුළුවන්ි කීරීම තය පලිවෙනි ප්‍රශ්නය වැඩහැර වැඩි නැත්තං. අන්ඩ පුුවන් වම තියෙනකොටයි දහුණ තියෙනුට වෙනසත් ය ඇත් වම තියෙනට වම අඳුරගන්නවා දහුණ නෙවී කියලා දහුණ තියරෙනට වමාවේ කියලා දැනගන්න පුළුවන් ගුණාත්මක වෙන සක් සහ ප්‍රමාණත්මක ඒවර කියත් තියන්න පුළුවන්ද කියනවන මට උත්තරයක් බත් ඉන්න පුලන් ඔය ආරම්භය හොඳයි නමතිඒ කාරණ දෙකට අදාලොවතක්මං කරලා ඒ කාාරණනා සහිත වාර්තාව ඉදිරිපත් කරන්න කියලා අපයන්නවා ඉගාවාර්තා භාර්තාංක දහත්තුන නෙත්මි ග්‍රේට් නයිල් රන්දුුල් ග්‍රේට් 7. අපි අලුත් අද සම්බන්ධ වයේ. පාඩම් අතක තබා ගැනීමට ක්‍රම කීපයක් පහදන්න. සතතිය පිහිටුවා ගැනීමට ක්‍රියාකාරකම් කීපයක් කියා දෙන්න. තරහ පාලනය කරග මේ ක්‍රම පහදන්න. අවසානයසාම. ලෝජින් පාඩම අමතක වෙන ක්‍රමේ මට කියලා දෙනවට ඔන්න මතක්කෙන ක්‍රමේ කියද. ඒන්ති කියල යිත ාගන්ඩ ොන න්න උොඹදැන්ල කේති නත්‍රක නැඩල් කියලදවා තවත් ඇමගත්ත වුණේ තුනක් කාආදවනු තරහා පාලනය කර ගැනීමේ ක්‍රමටඇයි ඇතු සතිය පිටවා ගැනීමට ක්‍රියාකාරකවම් කීපයක් කියා දෙන්න කිය ේප ගෞද තිින්ට බැරිදි දෙගත්වන කියප මයිතකට බත් ලා ගන්න. ඉ සාවින්ස උත්තරසි අධදීපංිකක්යක් බලා සාමීස මතමයි කිය ප ඇතිපිට ගැ්ඩු ක්‍රිය කාරකන් කියයක් කියන්නේ කියන බොමොකක්ද කිය මංකන් සාමීනාන්ස සක්මනක් සතිමත්ස ඇවිදින්න කටන් ගැන්න කියලා මුලින්ම ස්වාමහන්ස ඒකට කියන නොට සති සති පාසලේ තියනව සක්ම ාර පිළිවත් වීඩිය පට අඩු ගානි පහක් මෙ ර ඇ ්‍රී ිංග ති නට යි ගයිඩ ලයි ඩුවන් කේති යන වනම් ලඟ ඉන්න බිතික ගහන්ඩ ඇත්තම් පරණ මුට්ි දෙක තුනක් ගැ තියන කේන්තිකම දම ගන්න ඩුවෝගලා එත්තකොට දේන අ තිර මුට්ටි වින ගැරි එස තරහා යනක සතතිය වැඩිනිගේ ලකුණක් කිය හිතාගත් මද අසතිය නැතිවෙන කොට ඇතුලේ නුරස්නා බව වැඩ වෙනවා හැම දේ පේනවාවන ඉසරවාගේ නික ගන්න ොග ඉන්න ෑ ඉතියනිසා ඒ කියේන්ති ෑම සතතිය වැඩිවීම හ යගම විශේෂයමයි ප්‍රඥා වැඩීමේ ලංකියක්ක දෙර කියනවා ප්‍රඥාවන්ත වන්න නම් කේන්ති යන්නවා. චේන්ති කැන ඥානෙම දමයි. ෝෙන් දවේශය අයිංකරපුගම කේන්ති ගැන ඥාන ඒ ඥාණ වන්දයන කුකුල් කේෙන් චිතයේයට එංස ඔව සතිය වැඩිනකොට ලකුණු කියෙලා හිතලා අරකය විජර සක්මන අපේ වීඩියෝ පඩි දෙකතුනක් බලලා දිගට කරන්න කියලා නෙත්මී කව්ධනතක රන්දුුල් ස්මිනාන්ස. න් හරි ඔපඩියෝුම් සම්බන්ධනට පෙහරරි කැමති නමු රා පිා ඇතුව ලක්මල් අපිරිදාන්න ඇත්වයි එකට් ආපවාම එකොල්ලන්න පර පෙන්න්න ගුරුතු කරන්න මකොල දේ මස්තට්‍රටේනස් වන නම්බලා නන්නවා මේ පොඩිියොුන් නොමග රීද කිය. නොමගේ ඇරිියොත් අන්තිමටහාව ප්‍රශ්නතයි තියන ගේේ තියර නොකරන්න හොට දයක්ක්යි ඒෂසා ඒකොල්ලන්ගේ අහගන ඒගොල්ලන්ට දෙන්ඩ අපිලඟ දැනට තියෙන ටූල්ස් දීල පොඩ්ඩක්. මෙැදියත්ඩ ලපනෝඉගාවි වාර්තාංක දහතර අවසරයි ගාරු ස්වාමීන් වහන්ස. අද දින පෝයදින වැඩ සටානාහා සම්බන්ධවීකර සතිමත් සක්මන හා පර්්‍යංකයේ වාර්තාව ඉදිරිපත් කරමි. සතිමත් සක්මන ගේෙයි පසක ටයිල් හා සෙමන්තිපොලවේ දෙප පතුල්වලට දැනනුස් පර්ශයට හා තද බවට මූලිකව සිත යොමුකොට එක පස්සකට පියවර තිහක් පමණ පසෙකවා. පෙදෙසක විනාඩි හතල ස්පහක් පමණ කාලයක් සක්මනය යෙදුනෙමේ. එහිදී දෙපතුළවට වරින්වර තද බවත් රළු හා සුමඩු ස්භාවයක් දැනු බව නිරීක්‍ෂණය කළත්තර සිරුර රිදම්‍යානකූලව චල්නෙවන බවත් දෑස් කියවර කිහිපයක් ඉදිරිියෙහි බිම දෙස යොම්මුූකි තිබුණු බවත් සක්ම සමග යම් ප්‍රමාණයක ඉදිරිියෙහි පරිසරය පැනීම තීමාවට හසුවන බවත් නිරීක්ෂණය කළමේ. බාහිර විධ ශබ්ධවරින්වා ඇසුනු බවත් විධ සිතිවිදිහා හැඟීම්වලද සිත පිහිටන බව නිරීක්ෂණය කළක්තර ඒ සමගම සක්මනද රටාවකට සිදුවන බව නිරීක්ෂණය කළමින්. සතිමත් පර්යංකය සක්මනෙන් පසු අස්සල් ඇති දෙහි ගහයට යෝගා මැට්ට එක එල්ලා පර්්‍යංකයේ හිද දස් පස්සා කයිහි දැනීමමායිියව්වට මූලික සිට පිහිටුවා විනාඩි හතරයක් පමණ නිසවල්මනය සිටියම. කයි හිටිනා ඉඩියව්වත් ස්කිරුර කොටස් එකන එක තදවී ඇති දැනීමත් වාතය හා ගැටී ඇති කොටස් සැහැලු ලෙස දැනනු බවත් නිරීක්ෂණය කළෙමින්. උස්ම ගැනීම නොදැෙන තරමට තුනී බවක් දැනු අත්තර වරින්වර දීර්ග හස්ම ගැනීමේ හා හෙලීමද නිරීක්ෂණය කළමින්. සක්ම නේදීමෙන් වරින්වර බාහිල විරුදධ ශබ්ද ඇසනු බවත් සිතිබිලිහා හැඟීම්වලද සිත පිහිටන බවත් ඉඳහිට ගහය කොළ බිමට වැත්වෙන ශබ්ද ඇසනු බවත් නිරීක්‍ෂණය කළෙමින්. දෙෙපා හිරි වැැටීම නිසා වාරක එක්්පයක් ඉදිියව්ව නැවත සක්කසා ගැනීම සිදු කළ බවත් නිරීක්ෂණය කළමි නමස්කාර වේවා. අත්තා ඔහොයි ඉන්දගන්නගය කොල දිරල යනෝගේ තමන්ගෙත් තරීරයේ තමන්ගෙත් දේවල් මේ දිරදිරයි යනවා ඒක හොඳට දකින්න පුරුව හුස්ම ගෙවෙනකම බැලුවන් එමනත්තන් ආවාසය නිමා වෙනකම් බැලුවන ප්‍රශ්වාසේ නිමා වෙන කම් බැලුවන. ඒක සඳහා සාමාන්‍ය සතතිය නම් මදී සුවිශේෂිත සතියක් ඕනේ ආශවාසය දැක්ක ප්‍රශ්වාසය දැක්කකිවට පස්සේ මේ දැක්ක ආශවාසය කොහෙන්න්ද ඉවර වෙන්නේ කියන එක. තාපොඩ්ඩක් පලිගෙ දෙගේ දිගටයන් පශ්වාසයත් ඉවර වෙන්නේ කොහෙද කියලා බලන්න මෙතකොට දැක ගන්න පුළුවන් ඔය කියන හඟවගන තියන විපරිනාමය එට ඒක දකිද හිත ටිකක් බයයිකමක් නෑ. ඉදැ ඉන්නන්නේ ය නක නට ඒකරන යන්න පුඩක් එංසාා පෝය දවස හොඳයි අලුද්ධ වල්ටම බලන ගැමති නමුත් ආශාසය ගවියය ම ප්‍රශාස ගෙවියෑම විශෙහි සූධනන් සලීරේ තිකට පරියංකය කරන්නට සක්මනෙත් වම පාදේක්‍රය ආකාර්කම ගෙවිය යෑම දක්කුණු පාදේක්‍ර ආකාර්ම ගෙව යිස්තව තියගන්. Vartanka Pahalava Vartava Most Venerable Maha Therun Mohan Avasarai I practice walking meditation every morning for one hour and mindful sitting 10 to 15 minutes on many days. Walking Start walking with the free face, then left, right. Then I feel sensation of souls touching ground. Mind recalls Mula Madha Agar. The wheel like walking cycle is very much evident. Then I gradually lose the feeling on feet. Then it's like a rag doll walking and mind following in parallel. All this happens every day. Sometimes this happens four to six times during one hour. As mind sets out and sensation of touch fades, sati loosens. Thoughts rush in. First, they are small, isolated things. I can be mindful of their appearance, turns, and disappearance. It's like mine is just floating next to the human figure and just making and analyzing thoughts. Two things happen at the same time. Sometimes thoughts come in chains, evolving from each other. I get lost in it. Was it the feeling, tanha, mana, ditti? till i can become aware of the thoughts i feel very stressful if i miss the daily session i feel like world is collapsing on me am i addicted to short lasting benefits sitting when i sit i focus on breath it's air column rubbing against my nasal larynx i don't feel the body very rarely i get pain after few minutes Touch of the breath fades away, and I go into a free place, a vacant place. Then, same as in walking, thoughts rush in. They, uh, they form and reform. Prapancha, I would say. I lose sati after 15 minutes. I'm like after a long journey. Most Venerable Maha Therun Mahansa, Upadesdena සැඩසි සිංහල දායිකා චිින්ටිකා තරන් සරනයි සක්මනි පරිියන්කේදී ගේ බාධකයක් පමිලෙනවා මතුර සක්මනය තක්මන අරමුණයි බාධකය අතර දෙතැවරවීමත්ේ පරිියංකේත් මූල කර්මත්තානය හිටවිලි අතර දෙතැවරවීමත් තියවා. එතන්දි වී පසනාව කියන්නේ ඉඳක නීන්න කොටන හුස්ම දකින අත්තරේම හිටවිලි දකිනවා හිටවිල් ලකින අත්තරේම උස්ම දකිනවා ඉති ඔය දෙක ඇු හටිවල දකිිනතර හස්ම දකින බාහිර ඉදල බලනොග පේ උස්ම දකිනක හිටවලි දකින එකක ඇතුල ඉද්‍ර බලනොගේ පේ සමමාට හිතවලි විතරක්පේ මට සම මූල කර්මතරය විතරපේ ඔය හතර තමයි ති කාට සිද්ධෙන් ඔය හතර සමන්සේ සල කළා වර්ගබේද අගයා අඩම්බර ඇන්න ඇතුව දට බලන්න පුළුවන්න අප හිටවල ස්වායක්වය ට අමතර මගේ චරිත හිටිවිලි බර චරිතයක් කියලා තේරෙතුොර වේදන නෑ සද්ද නෑ මට තියෙන හිටවිලිට එකත් පිසාාල කියන්දරය බලව ගත්ත වගේ තමන් පිළිබඳව ලොකු නිර්ණායකයක් හම පිළිබඳව ලොකු නිරීක්ෂණයක් නිරීක්ෂණයක්ක රෝග නිර්ණයක් සමහරකට තියෙන සද්ධ විතරයි හිතිවිලිත් නෑ වේදනත් නෑ තවමට න වේදන විරයි ඉහිතිවිලි සද්දත් ැතිේ යනු අපි ම සාලා වාඩල හිටියත් අපේ කතන්දර වෙනස්. ඉති ංශමය අනුව මම කවුද කියන ගැනගැන ඒ දකින ඕන දෙයක් කරහා විනිවිි දැකීමේ දක්ෂතාවේ පතා සූදනන්සරටින් ඉදිරිට යන්ට කිය කිය අවසරයි ස්වාමීන් වහන්සේ දාසිවිනි කමටහන් වාර්තාව ගරුස්වාමීන් වහන්ස ඔබවහන්සේට තිරුවන් සරණයි නමස්කාර කරමින් වාර්තා කරසිටින් ේයට පෙරම් මා විසින් කමටහන් වාර්තා එකක් හමණක් ඉදිරිපත් කර ඇත දිනපතාම පායහෙ දවසයයන් කාලයක් සතුමත්්‍රීමේ කටයුතු සඳහා වෙන් කරමින්. අද දින පෝය දිනයක් බැවින් නිවසේ සිටම සීල වැද සටහනට ද සහභාගිදී සිටමේ සක්මන. ම සක්මන් කිරීමට යුදාගන්නේ සාලයේ කයයි පොළොවයි. කාලය පැබාගේ සිට පැෑදක්වා වෙනස් වෙනවා. පළමෝවම දකුණ ලෙස පාමාරු කරනවා. ඊට පසුව පා ඔසවා ඉදිරියට ගෙනගුස් තැබීමට අවධානය යොමු කරනවා. පසුව යතිිපතුලට දැනෙන ස්පර්ශ් ගැන මිනිහිකන්නවා. යටිපතුලට පොළොවේ සීතල හා මුද්දදු ගතිය දැනෙන අතර, ටයිල් අතර ධාර මතුපිට පය තබන විට එම වෙනසද දැනී. ඇවිදින විට වම් පැත්තට වැටෙන්න්නේ යන වෙලාවල් තියෙනවා. යටිපතුල එසවීමේදී කෙන්ඩාවල යම් බේදනාවක් දැනෙනවා. පිළිවෙලින් විිළුම සිට ඇඟිලි එසවීම හා, වෙලින් විිලුම්බර් ලේවක්ක කොත්කේෂහ ඇගිලි බිම පතිතවීම පා දෙකීම දැනේ. එසේම පා තබන විට පසටදේම කම්පනය දැනෙනවා. සමහරවිට කටේ දත් තැඳී එකින එක වදිනවා දැනේ. ආපසු හැරෙන විට නම් යතිපතුළ සම්පූර්ණයෙන්ම එකවර බිම වදිනවා. ආරම්භ කිරීමේදී සිත ඉවතය යන කාලයේ වැඩි. අවසානය වද විත එම කාලයාඩයි. සිත ඉවතයායම වැඩියෙන් සිදුවන්නේ සක්මන අතරතුරදී හැරෙන විටය සමහර අවස්ථාවල දුරගමනක් ගෙහිල්ලයි ආපස වෙන්නේ සිත ඉවතයාමේදී සිහියට එන කරුණුද අතීතයට වඩා සතිමත්වීමට සම්බන්ධ කරුණු ඒ බව දැනුණු වහා සිත සක්මනට එනවා. වැඩි වෙලාවක් සක්මනහි යෙදුන දවසට සක්මන එකවර නවස්තා කෙන්ටකිිරීමට අප පහසු බව දැනවා තරමමුක වේගයෙන් එබේීම ඇවිත් දෙෙනවා සමහරවිට යටිපතු වී ස් පර්ශය නොදනෙන නමුත් සිත ඉවත නොගිය බවත් හැගෙනවා. පර්ියංකය මේ සඳහා සතියන්තවල දිනකට පෑකට වඩාත් සතිය දිනවල උදේම අඩ පෑකට වඩාත් රතු කරනවා. ශරීර ඉහිරි වනසේ අඩි එකහමාරක් ුස බංකුවක පහස් ීරියව්ුවක වාඩිවෙනවා ට පිට සද්දවලට හා ඊට පසුවල ඉරියව්වට අවධානය යොමු කරනවා. இන් අනතුරුුවයි ක්‍රමයෙන් හුස්ම ගැනීම සහ පිට කිරීමවෙත අවධානය යොමු කරන්නේ. නාස්පුඩු දෙකින්ම වාතය ඇතුළුවන හා පිටවන බව දැනෙනවා. ආශවාසය පස්වාසයට වඩා අදිග බව දැන්නා. පිටවන වාතය උුණුසුම්ය ආශවාස ප්‍රශ්වාස වට දහයක් පිතරයාන විට හිත පිටයාමට තැත් කන්න බව දැනවා. ටිකක් වේලාව ගත වෙනවිට බෙල්ල ඉදිරියට නැමිලා බව දැනෙනවා. භාවනාව අවසන හිස කෙලින් කරගන්න තරමක වෙහෙසක් ගතයුතු වෙනවා. මුලදී කෙලින් තබාගත් පොන්ද ටිකක් ඉදිරියට නැවී ඇති බව පසුව දැනෙනවා. සමහර දිනවල ගැස්සී වැටෙන් ගත් යනවා. ඇගේ වේදනාවන් ඇඟපුරා සතුන් දිව යන බව කසන බව ආදිය දැනුනත් බේලාව ගතවනවිට ඒවා නොදැනී යනවා. සමහර දිනවල පර්යංක භාවනාවේදී සිත ඉවතයාම වැලැක්වීම අපහසුයි. ඒත් දැන් සිත ඉවතයාම මුලදී තරම් නැහැ. එලෙස ගියත් ඉක්මනිින්ම ආපසු ආනාපාන සතියට එනවා. සමහර අවස්ථාවල සිත දික්්ගමනක ගිහිල්ලයි ආපසුෙන්න්නේ. සමහර දිනවල පර්යංකෙන් නැගිටීමට අකමත්තක් දැනෙන අවස්ථා තියෙනවා. සමහර දිනවල සිතාගත් වෙලාවට කලින්ම පර්යන්කෙන් නැගිටිනවා බහන්සේකින් මේ පාවනා කටයුතු ඉදිරියට කරගෙන යාම පිළිබඳ වැඩිදුර උපදෙස් බලාපොරොත්තුවෙම ඔබෝහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවා එපමණයි ශමීන්ාන්සේම වාර්තාව වාර්තා කරන්නේ දක්ෂකමක් පේනවා සක්මනය පරිියන්කි විසර කරල වල් පල් අනම් මනං අදායමයි ඒවේමයි අනම් මනන්තීර ඒ ප්‍රශ්නයක්ටෑ තම හත්වට පරිියන්ගේ සක්න දෙ කියලා ඔයි දේවල් විතර කරටකමක්ටෑ ටයිල් පොඩුවේනම් භාවනාකව තක්මන් කරන්නේ ඒක තෞ්‍යයට හොඳනෑ. ඇක විනාඩිතියත් මදිී. ඒක නිසා අපි ටයිල් පොලෝ කරන වන අප ඉතනවා කාපටක් හරි දනු පැදදුරක් හරි අඩුගානේ ප්ලාස්ටික් පැදුරක් හරිදාගඩ නැත්තම් කකුලට මෙති දැද්දාග. එවනත්තාව ටයිල් එකේ තියෙන ප්‍රමේහවාතය ඇවිස්ුන අඩ පස්සේ ඉතින් කකුල්ටපු දවෙන. විශේෂම දෙත බරවාතාවරන්නේදී කොඩ සිමෙන්ත හරි ටයිල් හරි පොලෝ පාගන්න එප වාසාය ටි ක වාහස කියර පෑගුණනත් සි සටටට හොදක් නම් වෙන්නේ. ඉතිං ඒ පොඩ්ඩක් සලකා බලඩ එවගේයිසට වැඩ හිති විලියෝලින් අ මේ බා අඩුවෙනවන ඔය තියන වෙලා වැඩි කරගන්න පුළුවන් ේද කියලා මන්දන්නම ලියන රච්චන තියෙන ක්‍රම හැියට පුළුවන් වේ කියල මට විශ්වාසත්යෙන්. ඒසාා නි්චිපතා කරන වෙලා පොඩ පොඩ්ඩ පොඩ්ඩ ඩිකරන්ඩ ද්ඩුකන්දය ගහලා එඒ ඇත්තන් දන්ඩුවන්ඩුවට ල තද කරනයි. එතකොට ඇම්පෙරල යනෝ. ඇති ද හොඳ වෙලා ඇවිල්ල තියෙන මට වැඩි ටික පේලාවක්කය දඩ එතකොට තමට අර ගත්ත ගැම්ම ඉදිරිටන යන්න පුළුවන් වෙනවාකි අපිියනො ඒගා ප්‍රස. ඒල්ඟ ප්‍රශ්නය ස්වාමන් වහන්ස ඉංගසි මාන්ද්‍යයෙන් තයන්නේ සතිමත් සක්මන. about tiflow. different parts of the food. Could be observed generally. Also observe the mind goes various past and future thoughts in several occasions and came back to the footsteps. Pains could recognize in some parts of the body, body in several times. Satimat Parankya. Practice about 45 minutes. Started with paying attention to the posture, could be mindful on the sitting posture pains in various places of the body and different sensations in the inner part of the body also noticed in an outbreak could be noticed then and there mind goes to various thoughts in several occasions however could not noticed all these things as an outsider mindful of day-to-day -day activities Trying to practice the mindfulness on day to day activities. Different types of thoughts within brackets, loba, dvesha, adi, could be noticed in daily life. Garutara Swamin Mahansa kindly request your valuable guidance to improve the practice. Ipamanai Swamin, answer my question. So, this also walking on the tiles. Or cement is not recommended as I mentioned last time. From Therefore, try to have a coir rope, a coir mat, or a carpet. Uh, that will be good, otherwise, uh, the bare tile is not so healthy. Um, 30 minutes also not enough. Uh, increase it and see how many steps you can continuously be mindful. If that is uh, achieved, you can see what is the difference between the left leg touch and the right leg touch. It is a little sharp. Same thing to sitting, also. Uh, see how many breath cycles you can continuously observe, and that will indicate the progress in quantity. Once you see the difference between in breath versus out -breath, then the quality wise immediacy. Uh, close approach, diligence will be increasing. So these things now you must take care to push further, and then day by day you can see the progress by yourself. We are moving to the next. The hatoeni prashne teruwan saranai swamin mahansa Satimat sakmana mulima sakman karna stani karagus mama mete na hitagini sitini sita ඊට පසු සාමා්‍ය ඇවිදීම මෙන් දෙවරක් එහා මෙහා ඇවිද පසුව වම දකුණ ලෙස සක්මන් කළමි එය නොදැනීම ඔස්සවම අවමි තබමි ලෙසින් බොහෝ වේලාවක් සක්මන් කළෙමි අනතුරුව කිසිම දෙයක් මෙනෙහි නොකරම සතිමත්ව ඇවින්දමි මෙවිට සත්තුන්ගේ සබ්ද ලගින්සා දුරින් ඇසුනත් ඒවා සමඳ දරු දෙනු නොකරම සක්මන් භාවනාව කරගෙන ගියම මෙවිට කෞදෝ කෙනෙක් ඇවිදිනවා මෙන් හැඟීමක් ඇතිවුනාා ඒ වෙලාවේ මට ඉහලින් කෞුදෝ කෙනෙක් බලා සිටින්වා පෙනෙන්න්නට වුණා. මේ වෙනවිට මගේ නාසේ කන්, සහ අත්පාවල පුඩා සතුන් නලියනවා සහ විදිනවා දැනෙන්න්න වුනා. මෙලෙසින් පෑයකට ආසන්න බේලාවක් සක්මන් භාවනාව කර අවසංකලින්. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතම, පර්යංක භාවනාව. සතිමත් සක්මන් භාවනාවෙන් පසු පාර්යන්කේ සඳහා, ඩ පුතුුවක් මත හිඳගෙන මූලික කර්මස්ථානය ලෙස හුස්ම ඇතුල්වීමත් පිටවීමත් දෙස බලා සිටියම. හුස්මරල්ල ක්‍රමෙන් සියුම් වන බව ප්‍රකට වුණා. මුත්තකින් ඒ නොදැනී ගියා. දැක් කාය සහැල් ලුවන බවත් පාවින ස්වභාවයක් දුත්තුවා. හරිම සුව පහසු බවක් දැනුනා. මම කිසිවක් නොකර වහේ බලාගෙන උන්නා. මෙසේ සිටිද්දී මට කෙනෙක් නොකින් වුනත් කවු හරි බල කරනවා වගේ මට නොදදනීම පරයන්කය පාර්යංක භාවනාවට වාඩියූ මොහොතේසිට තත්පරෙන් තත්පරයට ආපස්සට මෙිනිෙහි කෙරීමට යොමෝනා. මෙිලෙස බලමින් නයේ රාත්‍රී ින් නිින්දන්ට යාමට පෙර සිදුකළ කී සියලුම දේවල් නිරායාසිෙන් මට මෙනෙහි වෙන්න පටන් ගත්තා. මෙලෙස ඉන්නවිට ඔබවහන්සේගේ උපදස් ලබාගතයුතුයයි සිතුවිල්ලක් සමගම මම නැවත මූලික කර්මස්ථානය ුස්මරල්ල දෙස බලමින් ඉතා සුව බර මුහොතකට එළඹීමත් සමගම කිසිදාක අත්යුදුටු ලෙස හදවත කම්පනය වන චලනයන් හා එහි සබ්දය ලෙසින් ටිකවේලාවක් ප්‍රකටව තිබී ක්‍රමයෙන් එය අඩුවී යන දෙස සතුටින් බලාසිට නැවත මූලික කර්මස්ථානය එනෙහි කිරීමෙන් පෑකට අධික වේලාවක් හයංක භාවනාවේ යෙදශට ඉතා සැහැල්ලු කායික හා මා මානසික සතුටින් නැගී සිටියම. එදිනදා වැඩ කටයුතු වලදී සතියෙන් යුක්තව සියල්ල සිදුිකරගන්නේෙන්නේ සියලු දෙනාර්ටමන තෙරුවන් සරණයි නිදුක් නීරෝගයේ සුව පතමේ පමනණැස්වාමිනාම්ස හොමගේ මටවවෙලා තියෙන පශන ච්චරම් රපත්ව දවල් නෙවෙයි වෙට දිගට කරගනයන්ඩේ එතකොට තමන්ට ඉිට ගියාවන්න වේන දැ මම දයා කවුද බලා ඉනවාගේ මම ඇවිජන මට හොල්මන පේනවා ඇති ෝක සමහරකට තද බල මානසික අසානයක් ජිට්ටියයක් දිෂ්ටියක් කම්බෙලයි කියර එ නැත්තං අර රෝමේ හිටපුඒ තරුණයා තන් රූප දකල පිසව ඇල්ල මැල්ලවටවාගේ. ඇත සමු බයක් කෙන. ඉති පරතෝ බැල්මෙන්න් බලනකොට මට එන්නේ බයදද නැත්තං අදරයද ඔය දෙකේ තමයි කතන්දරයේ ති. මද ම බල න මන්ට පෙන පිටිද්‍ර බලනවා. ඇති අන්නේඒක කෙරෙේ තියෙන මනපයක්ත් ධමනනාපත්ති කරදෙන න්න ෙන්ඩරඩකෝග. කොමටඒ බැල්ම ලා ලබදායකයි ඒ බැල්ම වසනාට බරයි අපි ඒ බලන්න බය නිසා තමයි ඔයඒකගේ දෙවල්ට හිතදා නිසා මේ භාවනාවෙන් ආපු එකක් මේ ඇතිවන්න පරතෝ බැල්මෙන් ඇත්වෙන මේ කෞදුව විසිිනවාගේ බලන එක මමම බොල්ම අධ්‍යහා TVව කැමරැකින් බලාග පේන කොට. න්නේ ආකර්ශනයද විකර්ශණය අධි කල පොඩ්ඩක් බලන්ඩකි ල බයන ඒගව ඒළඟ ප්‍රශ්නය දර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. අද දින පළමුුවරට අවුරුදු විසිවැටක් වන මම සතිමත් බව පුරුදු පූුණුවීමට පටන් ගත්තා. මුලින්ම සතිසක්මන කිරීමේදී පාදය ඔසවා නැවත පොළොෝමත තබනවිට ශරීරයේ ස්ටියලු බර ඇකි පතුළට දැනු අතර ටික වේලාවා කැනවිට එම තද ගතිය දැනුවේ නැත. ටිකවේලාවක් යනට පාදයේ විසිවෙන බවක් දැනනාා. ඒවාගේම සක්වන් කරන විටදී විධ සිතුවිලි සිහිට ආවා. සතුමත් පර්යංකය පිහිටවා සිටින විට ටික වේලාවක් යනවිටදී දැස් පියවී නිදි මතක්කාවා. නැවත ක්ෂණිකව ගැස්සි ඇහැරුුණා වැනි හැඟීමක් දැනුණා. ස්මින් වහන්ස එපමණයේ. <tutly> Ooh, <main> <melodic00> ී අවුරදු විසි හයේදීතමයි පටන්ගර ගත්තේ ඒත් විශී හත්ත විසි අට වෙනකොට කිසිම ක්‍රමික නිච්චිපතාහකිරීමත්තිවු ෑ බැයිත ඒ කාලි දව්වක් ගන්න කවුරෝකත් හිටපුු නැති නිසා බොහොම නිකං බරකරත් එකක යනෝගේ තමයිකිී දැ විසි අටේදි පටන් ගත්තන සන්තෝසියත්තින. ඉතින් සම්බන්ධ වන්න මේ වගේ දුරස්ථ වැඩපිළියොල්ලොට සම්බන්ධ වෙන්ඩ මේගේ ප්‍රශ්න විචාරත්ම වැැඩ පිළිවොට තමන්ගේ ජීවිතය ඉදිරියට ලොකු කලේලයක් වඩන දැන් දැන් ලැබිලතින්න සාමාජිකත්වය විතරයි සති පවුලක සාමාජිකත්තය ලැබිලති සති පාසලේ සාමාජිකත්වය ලබිලතිය ඉතිව සාමාජිත්තය දිගට අඩනම් අපිත් එ මගුලදී මුත්ත එට්ටුේදී එකතු වඩෝනි සාමාහිතනවා ප්‍රියංකා එක්කාරිී ඔය කතා කරන මල්කාන්තේෙක් කාරි කවුරුත එක්කාරි යාලුෙන්ඩ පසේ ගොලදව වැට අපි නිචිපතා කරන දුරස්ට පාහරන වැඩ පිළිො විස්තර ඇක මොකොල්ල ෙවල් පැත්තේ තියෙන ති පාසල් වැඩ පිළිවල විතර. ඒය අනු අපිතක්ක පුළුවන්තර යාල්වෙෙන්ඩ කියනක විතරයිකයන්දේනයක් වැඩ ඔය සිදී වැඩ පන ගත කරන හතුරත්ති. අපි අනුව ඉදිරට. ප්‍රශ්නාන්ක විස්ස ගෞරනිය ස්වාමීන් වහන්ස සත්මන් භාවනාවට සක්මන් භාවනාව තුළ වම්පාදයේ තබනවිට පාදය ලෙසද දකුණු පාදේ තබනවිට දකුණු පාදයේ ලෙසද හඳුනා ගතමේ පයට සීතල අවස්ථාද උනුසුම ද දැනෙන්න්නට ව ටිකෙන්ටික ශක්මන වේගය අඩුවිය. පිටුපස පාදේ ඔස වන ආකාරයයේද ඊට අනිෙක් පාද ශරීරයේ බර බර දරාගන්නා ආකාරයද දැක්කෙන. පාද එසවීමට ගත් කාලයම පාදේ ගෙනයාම හා තැබීමට සාපීක්ෂාව වැඩි බව දැක්කෙමි. සිතුවිලිය ඒම බොහෝ දුරට අඩුව ආවත් ඒ බව දැක්කෙමි ඒදගේ ගලායාමක් නොවීය. පරංක භාවනාව කය කෙරෙහි බල කය දෙශ බලා සිටින විට හුස්ම ගැනීම හා හෙලීම දක්න ලදේ. හුස්ම රැලි හතක් අටක් පමණ දැකිය හැකි අතර විටින් විට බාහිරට සිත දුවන බව දක්කිමේ. එමෙන්ම මෙහිදී මා බොහෝ විට කය දෙපසට හෝ ඉදිරියටද හිස කැරකීමකටද සිදුවන බව අත්දාාකිමේ. එවිට චලනේවන කය දෙස බලා සිටිය යුතුද. හුස්ම දෙස බලා සිටිය යුතු දැයි පහදා දෙනු මැනවේ. තෙරුවන් සරනයි එප මැයි ශමීණන්සේම කමටහන් වා විටල දෙන්නේෙක් අපිට වාතා කල තිබනාා උුන් දයාබෑනට හිටවිලිය එනමයි කියර උස්න දයා බල නොට බිවිජ දෘෂ්ටි එනවයි කියල දැකම් පඉ බලනකොට බලන්ඩ මේ පවාහනයේ මම පාරය අනුකොට තවත් වාහනය දැකපවා මං කලකොළ වෙනවාද ඇැද මගේ වාහහියට විතරක් පාරතිය නෝනද කිය අපිට එම කියන් බැන් මේ පාරි වාන්න යනෝ යප ගන්න දෙය ප්‍රසති යාගේ වැරදදි හරි හැ්පුුණොත් අනතුර වලක්කා නගැනීම වැරද රුපල් තිස්පත්තු සන්දස්න්ජාදකෝ දනග ඒම අප රටේ තිේ නිසා ඒන දෙවල්ල හැපෙන් නැතුව යන්න පුළුවන් සතය හොඳ. ඉේ සඳ අපි භාවනාදී පාවිච්චිකන වචන තමයි ආනපාන තියෙද්දී ඒ කරදරදයා බ අනපන හරහා. එමන තැයි කරදර හරහා ආන පාන බ තේරෙන් නැත්තං අද අහපු වැඩසතාහනේ නැවත අහන්ඩ එකතකට ඉත්තර ටක් තේරු පුළන්ග නැත්තන් ඔය ප්‍රශනකවන න හරි හ ගන්ඩ. ද ප්‍රශ්න රහා ආන පනි ලන්නේ ො න පනි රහා පශ් බලනි කියර ඒහරි විසිතුරු වැඩැක් කියල මයනවා ඉ එකා ප්‍රශය. වාර්තාංක විසි එක සතිමත් සක්මන සමන්ති මහා විධානගේ සමහස සක්මන ආරම්භේදී සක්මනට තෝරාගත් ස්ථානය පිළිබඳ සිතවිලිවලින් ටිකවේලාවක් සිත විසිරී තිබුණි. නමුත් ක්‍රමයෙන් සක්මන් හරහා ශරීනයට සිතයමූිය. කොළවේ ඇතම් තැන්වල සිසිලසත් රස්නයක් වෙනස් වන බව දැනිනි. ඇි පතුළේවිි බේසිට ඇංගලිතුඩු දක්වා කොවේ වැදීමත් ඉන් එැසවීමක් දැනෙන අතර මහපට ඇගිලි තුඩුුවල ඉතා සිහින් හිරි වැටීමක් ප්‍රකට වෙමින් දැනුණා. පාදය තැනින් තැන අස්තිවල නැමීම දිගැහැරීම රිත්මයකට සිදුවන බව දැනුනා. විළුමට ඉහලින් ද වලින් ශරීරයේ බරමාරුේදී වේදනාවක් ඇතිවෙමින් නැතිවෙමින් තිබුණා. සක්මනහි වේගේ ආරම්භයට වඩා වැඩිබී ඇති බව දැන්න. සක්මන කෙලවර මදක් වේලා සිටගැන්මින්. සහ ඒ ගැන ඉතා අවධානීෙන් සක්මන් මාර්ගය දෙසිට හැරෙන විට පයපතුලේ ඇතිල්ලෙන පොළව නිසා රව්මට ඇතිල්ලි යන ආකාරය දැනනාා. සිටගෙන සිටීම විනාඩියක් පමණ බලා නැවත සක්මන අරමන විට පාදයේ වේදනාව ක්‍රමයෙන් අඩුවන බව දැනුනා. විනාඩි හතළලයක් හෝ ඉට වැඩි කාලයක් සක්මනය යෙදුන් පළමුෝ අවස්ථාව මෙයයි. දෙවන සක්මන් වාරයේදී පළමු අවස්ථාවට කලින් සක්මන කරන පාද කෙරෙහි අවධානය යොමු කර ගැනීමට හැකි වුණා. ඒ අතර සිත විඩි පැනනැගුණත් ඒවාද සක්මනට සම්බන්ධ බව දැනනාා. සුළග වර්ක සිසිල්වත් වරක උණුසුම්වත් දැනනාා. නැවත පාදවල චලනයට හිත යොමු කලා. එය විනාඩි දෙකතුනක් සිට ඊට වැඩි වේලා . <Sess> 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 සිද වුණා. දකුණ වමලෙස මාර්ුවෙන පාද දෙකක් මත රිජු උඩුකයක් ඉදිරිට ඇදී යන බව දැනුනාා. කයක් මනසත් ඉතා සැහැල්ඩී. තෙරුවන් සරණ සතිමත් හිඳගැනීම. සක්මනෙන් පසු හිඳගත් විට දෙපාතුළ ඉතා වේගෙන් යමක් චලනය වන බවත් විනාඩි දෙකක් පමණ යනතුරු දැනී නැති වී ගිය. ඉන් පසු ඉඳගෙන ඉන්නා කායට සිතගත්තා. කයට සැහැල්ලුවක් පහසුවක් දැන්නා මෙට්ටේ සුමුදු බව කකුලට දැන්නනාා. උදේ පිම්බීම සහ හැකිලීමත් හුස්මහි ඇතිල්වීම සහ පිටවීම රිත්්මයකට සිදුවන ආකාරය ප්‍රකට වන්නට පටන් ගත්තා. ඒ අතර නාසයෙන් මැද හුස්ම වැදෙන බවත් පිටවන හුස්ම ඊට අඩු දැනීමකින් පිටවී යන බවත් පෙන්ෙනනාා. නාසේ හුස්ම පොද වැදීම පස්හය වතාවක් දැනත්දී. ඇහි බැඹවලට යටින් තදවන බවක් දන්නා. පර්යන්කේදී එය නිතර අද්දකින අර ඒ දෙස බලා සිටින විට උදරේ පින්බීම හැකිලීමට හිත ඇදී යයි මේ අතර විධ සිිවිල එන යන බවද දැනේ. ඇතැම් විටක නිදි මත ගතයක් දැනුද වහාම නාසයට ඇතුල්ලනු පුස්ම පොද දැනීමත් සමඟ අවදීවීම බවක් දැනේ. තිින්වත් ස්වාමීන් වහන්සේලා සහ කල්්‍යාන මිත්‍රසීලු දෙනා උතුම් නිවනෙන් සැනසේවා. එපමනණ ස්වාමීන් වහන්සහත්මනදිගට කරඩ අම්බතිි ලාභයක් ඒගව දිග හක්මන මට්ි බද් හස නකක් ඉඩපා එචරයි කියන්නද මේ බුද්ධ සාසනය දවතාවව ටික ටික වැඩිරනයන්ඩ එතුටි බුද්ධ ශාසනයට අලංකාරයක්යන. වැඩි කරන්න වැඩි කිතිම හේතුවක් නෑ මෝඩගමත් සුස්නාවත් ඇර. ඒ පොඩ්ඩ 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 වැඩිරන ඩිරනයන් එතුට මල් අඩුකරන අඩු කරන කොච්චර දෝදහන්න පුළා. මේසායි කොහොද ආදර්ශයක් කරගන තියනෙ ඒම කරගන යන්ඩ වාර්තාකරණය හොඳයි. පරිියන්කයේදත් පුළුවන්තරන් කාලෙත් වැඩි කරගණ්ඩ ගත කරන ආශස් ප්‍රශ්වාසයන්ගේ සවිස්තර බැලීමකුත් කරඩ කිය මේ චංකම ඉන්නවාද මාත්‍ර ට්‍රේණී ප්‍රෝගැමකි සම්බන්ධ න්න බැරගුණ සමෙන් වහන්ස අයෙන් කියව සම්බන්ධවෙන්න හම්බූ නෑසව වහස මට අසනීපව වුණසාාවන් වහන්ස ඊට පස්සේ මටති බදදු හසය තයි සම්බදධය. කපන ඔවුනොත් එෙම දැ ට අවුෙන් නැතු අතේ දුරින් බෑතකටලා. එකට ඇන්ඩෝන දැන් අප මාර් ටේනස් සකන් පේසක යනවා යනකොට පුළුවන් තරන් කට්ටිය බන්දන්ඩ පන්දලා පලනනි මාශට ්‍රේනරට පුරදු කරන්න ගල්ලට පුරදු කරලා කොට ඔොල ඉත්ට අංකර චක් කරපුමි නිසු. කෙසේ නමුත් එහෙම කනකොට අපි ඉසරහට මේ ප්‍රශ්න කියවන්න දෙන්න ප්‍ර්නට උත්තර දීපන් කියලා කියන කැන්න ෑනි. තමක්මයා සමීන් වහන්ස විසිදවන ්‍රශ්නය තෙරුවන් සරණයි මම අවුරු දෙකට වැඩි කලක සිට බවහන්සේලාගේ මඟ පින්න්නේම් ලබමී සතිමත් බව පුහුණුවමි. ගෞරවනයස්මින්න් වහන්ස සතිමත් සක්පන නවකියකු ලෙස සක්පන් කිරීම ආරම්භ කලමින්. ආරම්භයේදී වම දක්ුණ වශෙන් මෙහි කළ අතර පසෝපා පතුල විම වදින බව පොමණක් දැන ගැනමින් සක්මන් කලමින්. අරින් වර සිතිවිලි ආවාට දිගටම සිතුවිලි පපවතින බවත් සක්මන සිදුවන බවත් දැනගත්තා. දකුණ පාපතුල බිම වදින විට ම දැන් මෙතන දැසත් වම් පාපතුල බින්ඳවා දෙන විට මම දැන් මෙතන වශෙන් මෙනෙහි කරලා. සිතුවිලි ආවේ නැ සක්මන අවසානයේද. හැම පියවර තැබීමකදීම එතන එතන සිදුවන දේ එතන එතනම නැතිවෙලා. නමුත් ඒ බව මතකේ තියනවා. සතිමත් පාර්යන්කය මූලකර්මස්ථානය ආනාපාන සතිමත් බවයි. සක්මනින් පසු කුෂන් එකක් මත පහසුවෙන් වාඩි වී කය සමබර කරගත්තා. පහසුයි දෑත් එකමත එක තැබුවා. දැස් පියවුුණා වාඩිකරවා ඇති කය දෙෙස මනසින් බලා සිටියා. උඩුකායේ වේගයෙන් සිදුවන කම්පන හොඳින් දැනුනාා. ආශ්වාශ ප්‍රාශ්පාසපකට වූ නිසා සිත ආශ්පාශ වායුදාාරා වැදෙන ස්ථානයේ තියාගත්තා. ඒ දෙසම බලා සිටිනවිට හුස්මරැල්ල සියුම්ම ඉතා සියුම් වනා. බලනෙවිට සියුම්ව පේනවා. සිත කයල් සහැල්ලුවේ. අයෙස මනසින් බැලුවා හදවතේ ගැස්ම පමණක් දැනනා. මුළුකාය පුරාම සියුම් කම්පන දැනමින් තිබුණා. ඒ සුකයේ අවස්ථාවක් බව දැනගත්තා. ඊට විශේෂ උනන්දුවක් දැක්වූයේ නෑ සිතසෙස බැලවා, තැන් පත්ව තිබුණා සිතිවිලි ආවේ නෑ. මද ආලෝකවත් බවක් තිබුණ. සිතකය සැහැල්ලුයි පාපතුලේ පැත්තක වේදනාවක් දැනනාා. ඒ දෙෙස බලා සිටියා එන්න එන්න වේදනාව වැඩි වුණනාා. හෙමින් පාදය බිම වැදී ඇති තැනින් නිදහස් කලා. ඇය විතර පාර්යංකය සිටිය. එදිනෙදා කටයුතුවල සමුතිමත් බව. මුහුණ සේදීම දක්මැදීම ස්නාානය, රදිසේදීමගේ දොර ඇමදීම ආහර සකස්කිරීම ආදී කටයුතු මෙන්ම කණබෝන අවස්ථාව වලදීත් සතිමත් වෙමි. රාජකාරී කටයුද වලදීද සතිමත් පමි. හසුවකි ප්‍රමුකතාවේ අනුව වැඩ කරනවා. සැහැල්ලිුවෙන් ජීවිතය ගෙවනවා. සුදසු උපදෙස් ලැබේවා නැවත ඔබ වහන්සේට නමස්කාර කරමි ඔබ වහන්සේට ගුණපුරනසිරු දෙනාටත් නිවන ශක්ෂත් වේවා අවසංස්න් වහසේ සැල්ල ගතරන ජීත අවල් කරන්න ඔවන්න මට උපදෙස් දෙන්න පුලු නැත්තයි ෝම් ැකයිදී. ඇකතමයි දන්න දනේ ඒ තවබ සිල්ලෝත්තිසිින් වැඩිවෙලා උපද ශිස් පුෘත්තාවට හැෝක දිගයට. ඒරකන න් අයික පශ්නයක් කියල ම ගන්න ොද මන් දැන් මංිතවයේ මද්කා එකහමායි කාඩවිතරගේ ලබ එකයි පහට ඇවිල්ල තිී ජනිසා දැන් අතිරේක කාලයක් ඇැන්නේ ශ්‍රශන එකක් ගන්නවා ජංගවි. හඳම ස්වාමන් වස ටොඳ තෙරුවන් සරණයි ගෞරවනය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා සතිමත් සක්වන. විසතුළ අි ස්සක් පමණ ොරකට ලනු පැදුර එලා ඒ මත සක්මන් කරමින්. පළමෝ වට තුනක් පමණ සහැල්ලුවෙන් එහා මෙහා ගමන් කර පසුව එ කෙලවරක සිටගතමි. හිටගෙන සිටින කෑ දෙසි සිතින් බැල්විමි. පාදවෙත අවධානයයොම් කර සතියෙන් යුතුව ඇවදීම ආරම්භ කළමි. දකුණුපාදයේ ඉදිරියට තබනවිට ඔසබනවා තබනවා ලෙසත්. වම්පාදය ඔස වනවිට ඔසවනවා තබනවා ලෙසත් මෙනෙහි කරමින්. විනාඩි හතලිස් පපහක් පමණ සක්මන් කළෙමි අතරින් පතර සිතවිලි ආ නමුත් එය හඳුනා ගතිමි ඒ ඔස්සේ කතන්දර ගොතන්නට නොගේම නැවත පාද මත සිහිය තබා සක්මන් කළමි පියවර කීපයක් ඉතා සිහයෙන් ඇවිතින්නට හැකිවිය වට කීහිපයකට පසු ආපසු හැරන තැනදී මදක් නැවතිී සිට හැරීම ආරම්භ කරන්නට සූදානම් වන විට මෙසේ සිතනේ මාදැන් ආපසු අඩිය ඉස්සරහට නොතබා නොයන්නට සිතුුවෝොත් අවශ්‍ය නම් මෙතරම නැවති සිටි හැකි බව මහිතන නිසා නේද මේ ඇවිදින්නේ ඇවිදින්න අ්‍යහෝ අනවශ්‍ය කෙනා එ කෙනෙක් බලා සිටින සිත තව කෙනෙක් එකක්ද ලෙස සිතුනේ. නමුත් මේ ගුරු අවවාදයට පිටිින් යෑමක් යැයි සිතුනු බැවින් ඒ සිටිවිල්ල සිටිවිල්ලක් කමණක්කය සිතා තවදුරට කතා ගොතන්නට නොගොස් ඇවිදිනකායද සි. සිතින් බැමින් නැවත සුපුරුදු ලෙස සක්මන ඇරබුවමි. පාදවලට රණු පැදුරේ ස් පපර්ශය ගොරෝසුවට දැනුනි. වම්පාදය ඕස වනි විට දකුණු පාදය වෙත කයේ බරයෙදෙන බැවි. දක්ුණ පාදය ෝස වනිවිට වම්පාදය වෙත කය බරයදෙන සැටික් මෙනෙහිවිය. සක්මන අවසාන වනිවිට බාහිරට යන සිතුවිලිවල අඩු බවක් දැනනු අතර පාර්යන්කයට ගියමි. සතිමත් පර්යංන්කය බිමකුඩා කොට්ටේ මත අක්්ද පර්යංකයෙන් මාඩි වූයමි කය සමභරව පවතිී දෙනෙක් පියාගෙන හිඳගෙන සිටින කයදෙස මනසින් බැලුවමි කය තුබසකමෙන් හැඩය ගනි සහැල්ලුයි කය වවේදනාවක් නැත වරහන්න තුළේ සාමාන්‍යයෙන් මාහට දනහිස්වේදනාවක් පවති නමුත් වාඩියූ පසුව ඒ නොදැනේ බාහිර ශබ්ද මද වශයෙන්ඇසුනත් ඒවායින් බාධාවක් නැත කය ඉතා සැල්ලයි ටිකවෙලාවකට පසුව පොපු දෙසස ිම්බෙන හැකිලෙන බව දන්නේ. මේය තවදරටත් නිරීක්ෂණය කරන අතරතුර. නාසෙන් හුස්ම ඇතුල්වන බව දැනිනි. ඒවත අවධානය යොමු කළමි. එවිට ඇතුලන හුස්ම සහ පිට වන හුස්ම දැනෙන්න්නට විය. සුවසේ ආශ්වාශ කරනවිට ආශ්වාශය ලෙසත් ප්‍රශ්වාස කරන විට ප්‍රශවාස ලෙස දැනි ගැනීමින් අව ආශවාශ ප්‍රශ්වාස. වෙත සිත දවෙමේ වායුරැල්ල ප්‍රකටව දැනන්නට විය ඇතුල අනවාතය වඩා පැහැදිලිය පිටවන වායුරැල්ල එතරම් ප්‍රකට නොවිය කය සැහැල්දේ මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වෙත සිත යොදමින් විනාඩි හතලස් පහ පමණ සිටින්නට හැකිවිය විනාඩි හතලිස් පහකට පසුුවු පර්යන්කෙන් නැගිටම එදිනදා සතිය පැවැත්වීම ඔබ වහන්සේගේ උපදෙස් පරදි එදිනදා වැඩ බොහෝවිිට සතිය පවත්වවන් කරමි එය වැඩකොට ස්වෙන් කරමින් එක් පරකට එකකට අවධානය යෙවෙමින් කරමි. භාවනාවට ආධනේකවන මාහට අනුකම්පාවෙන් අවවාද ලබාදන සේක්පා ගෞරවනය ස්වාමින්න් වහන්ස ආපසු හැරන තැනදී මහට දැනුනු සිතිවිල්ල සක්මනට බාධවාද නැතහොත් එය සාමාන්‍ය දෙයක්දද. ඒ පිළිවඳ මාගත් පියවර නිවැරදිදයි පහදාදැන සේක්පා ප්‍රථම වතාවට ඔබ වහන්සේලාගේ දුරස්ථභාවනනා වැඩසටහන්වලට සහ ාගවයමින් පුහුණුවන අපහට අනුකම්පාවෙන් අවවාද ලබාදැන සේක්වා ඔබවහන්සේට නිදුක් නීරෝගගේ දීර්ර්කාශ ලැබේවා. එප මන ස්වාමීන් වවහන්සේ ආධනිික්‍ය වසයෙන් හොඳයි ඇම වාර්තා කලතින වාර්තා ඉස්රටය ගෙටි වෙල ඒඒ උත්සාහ කරන්ඩ පදක්මනිි මන හිතන්ඩ ඇඩ පැබේ හිතන කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නත්. හිතන මනන් ටොක් කයිදවයි. ඉ දල ගට ්‍රතකරට න රිලීසික සිද්ුවෙන නිසා හිතනවද හිතෙනවද කියන එක හරිට වාර්තා කරලා තිබුණට උත්තරයක් දෙන තිබා. හි අන්ඩ එපා ඉතන දෙවල් එක ගැටෙන්ටත් එපා අන්නේ බව දැනගෙන අනිදශ වාර්තාාව ජපත් කරන්ඩ කියලා කිය ලා ඇන්තර ඕොද. ගසි හතරවන වාර්තාාව සමෙන් වහස කර්මස්ථාන වාර්තාව අවසරෑ ස්වාමෙන් වහන්ස සක්මන් භාවනාව පළමුුවම පාදබම හා දකුණලෙස සතිමත් විය. හන්නඇතුර ටික්කින් තත්පර හතරක් පහක් පමණ. යනවිට යටි පතුල සහ කකුලේ යටි ප්‍රදේශයට හිතගොස් සක්මන් කළ සිමෙන්තති ඉන්ටලොක්් පොලවේ සිලස දැනින්. මෙම නිරීක්ෂණය තත්පර දහැ පමණ බලනමට ඉබේම සිතට වෙනත් සිතුවිලි ගලා ඒ එම සිතුවිල ආබවත් සතුමත් වී සිටිනොවිට ඉබේම නැවත යටි පතුලට සතිමත්වේ. කකුල්වල වේදනාව බරස්භාවේ නිතරම නිරීක්ෂණය වේ. ඉර ත සිතිවිලි වලට යාම සිදුවත් කිසි දුකක් කනගාටුවක් නැත කොතරම් සිත පිට ගියත් ඒ පිලි බඳ දැනුවත්වීමක් නිසා දුකක් නැත. නැවත යටිපතුලුට සිත ගොස් එක සි ලෙස වේදනාව දැනෙනවිට ඒ පිළිබඳ නිරීක්ෂණය කරයි. නිරීක්ෂණය කරන කාලයකට වඩා වැඩිකාලයක් සිතවිලි සමඟ ගත කළත් එහි දුකක් නීරසක්වත් කනගාටුවක්වත් නොමැත මේමා. විසින් දිගටම කළයොුත්තක් බව පිළගෙන ඇත. දෞරවනීය ස්වමින් වහස අඩු පාඩු පෙන්වාදී ඉදිරිියයට ඉදිරිිය පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි පරංක භාවනාව. මා සුපුරදු පරදිවාඩි වී ශරීරය සමබර කරගෙන ශරීරය දෙස නිරීක්‍ෂණය කර එහි ඇතිබූ සමවර්තාවෙන් පසු පුස්ම දෙස සිතයමු කළමින්. එහි සිලසක් හුස්ම ගැනීමේදී දැනනි ටිකවෙලාවක් යැනවිට සක්මන් භාවනාව මෙන් සිත විලිවලට සිත ගොස් සිත විසිරී ගොස් එහි සරිසරුවද එය දැනුවක්ව සිටි නිසා එනිසා සිතට පීඩාවක් නොදරන්නේේ නැවත කුස්මට සිත පැමිණි පසු.හි ලොකු සතුටක් නැතිව හුස්ම නිරීක්ෂණය කළමින්. මෙම ක්‍රියාවලිය නිතරම සිදුවේ. කෙලෙ හෝ පෙරමෙන්න්ම දිග තමරගෙන යා යුතු හැඟීමක් මිස වෙන කිසිවක් නොමැත. තත්්පර දහයක් පමණ ගොස් නිතරම සිත අරමුණ අරමුණින් සිතිවිලිවලට යයි. සිතිවිලිවලින් මනස කැලමිෙනවිට හුස්මට සිත ගැනීමටත් පුරුදුවී ඇති අතර පැයක් පමණ පරයන්කයේ සිටිය හැක. බේදනාවක් කොතරම් දැනු පර්යන්ගේ සතුරින් සිටිය හැකි හැකිය. පෙර සඳහන් කළ පරදි සිතුවිලි වලින් නිතර සිත වසාගත් අමනාප්‍යයක් නොදැනීම. ඒ පිළිමු දැනුවත්භාවය වැඩිකර. ගන්නට මිස එමසිතුවිලි කරදරයි ඒවා ඉවත් කළ යුතුයයි කියා හැඟීමක්කුත් නැත. අඩු පාඩු බෙන්නාදී ඉදිරියටට පැහදිරි කරන්න ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පාථනා කරමි. මට දමිත් රංගන විජයවර්ධන පිළියාන්දල අදදින මම වැඩසටහන සම්බන්ධ විය අනුතින් තන්නුලද නිවසේ සාධනලද බව භාවනාශාලාවේ සිටයි. සක්මන් කළේද මා සාධනලද සක්මන් මේ සියලු කුසල් ලක ස්වාමීන් වහසේ ඇතුළ කල්ගත කල්්‍යාන මිත්‍ර ඔබ සමට අනුමෝදන් මේවා තෙරුවන් සරණ එපමණයි ස්වාමන් වස හොයිඉගේ කනාවගේ සම්බන් වෙලා දමටමන්ගේ කටටු කරගෙන යන එක චචර උපදේශවාසයෙන් වික්්‍යාන දෙයක් ඇත්තන පිට යන හිතක් අරගුට එන්න්න ොච්ර කල් ගන්නවාද කිය තම ෙසල්ලියන්ස් ලකයන්නේ පිටිගේියර්පතති ගොඩාක් වෙලා යනොනගේ භාවනාව වැඩච්චනති හිතක් ඇති කෙනෙක් ගේ හිත නැවත සීක්‍රීන් අරබුට එනවන මුමල කත්මත්තාන්ට එන මංකන්න නැවත ගෙදරෙනවන ද රෙසල්ලියන්සි ක්ත්ේ ැන වටටන් බෑගටක් යනක යන අප වෙන ඉ ඒකින් තමයි අපි බලන්නේ යෝගාවචරයා මේ භාවනා කරලා ප්‍රයෝජන කලාදනො ඇත විච්චේකම කියකය චල්චුරගයින්නවා යි මේක වාත්තා වෙලාතින ඒවිදියට ඒ රෙසිලියන්ස් බලන්ඩ බල්ලා ඕන කරදරක් ආබවාම එකන පොඩ්ඩ බැලුව ආපව ගෙදරෙන ඉ ඒක හිතු විල්ල කෙදලා ගෙදරේන පාරපොඩ්ඩක් ගැන හොහන්න ලළන් උූවාක් අපූරු තොරතුරුවාශයක් හදාගන්න පුළා නිසා කොහොමද දන්නේ ඉතිවිල් ලඉඳර අරපුන් ටවා කියන එක දැකගන්නාසුළුව නැවත ගෙදරේ පැමිණියීම පිළිබඳව අවදීීම භාවනා කරණ්ඩ කියලාව අප යනවා ඉගායියට අවසන් වාර්තාවස්වාමන් වහන්ස බවහන්සේගේ ධර්ම දේශනා නිරන්තරෙන් අසන්නමී මේ මොහොතේ සතෙන් සිටීමට හැකි හැමවිටම උත්සාහ කරමි උත්සාහය යම් පමණකින් සාර්ථකය සිතපිට යනවිට හා පසු පැමිණවිට බොහෝ විට හඳුනාගත හැකිය මට ඇතිගැත්තුලුව නම් සක්මනට හා පරයක්කයට යොමුුවනවිට ඇතිවන දැඩි කම්මැලිකමයි. මේ මාගේ දැඩි අකුසල කර්මයක්කෑ සිතේ මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන්න එපමණ සන් වහන්ස න්තිව සල්ලකායයින් ඇවුනිට මට ඇති ගැටලුව නම් සක්මනට හා පර්යංකයට යොමුවන විට ඇතිවන දැඩිකම්මැලිකමයි. මෙය මාගේ දැඩි අකුරසල කර්මයක්කය සිතේ මාකෙරෙහි අපේ අකුසලයක් කියල වවා එහෙන එක භාාව තරල කම්මලන්න ච්චරක කිය පිත්ව ට මුල්ගයි. බ ිත් ම බත් ම්ර ිට න ම්ිේ කුත් මොක් න නන්දල භාවන කරන් අප අම න්න කාලග කියන ම්මැලි කොල්ලනේ පොල්ට ගන පතින පලියාව හිඟගමනේ තොපිට නඇත වෙන සරණයේ. කම්මලි වෙන්නෙ පාදරුවෝ වානා කරපිය වූ ච්චරයි කියනේ ඔොකම් ඔ ජනවා කුසල නෙවෙයි බුබ්බඩකම කියලා කියන්න. මයිනගේ හිටියනමන් දන සිරදනාට තර න්සාරන්න අපි මෙහ සමමුගන්නවා.